සමන්තාචක්කවාලේසු අත්‍රගචන්තුදවතා සද්ධම්මං මනිරජස්ස සුනන්තු සග්ග මොක්කදัง ධම්ම සවනකාලො අයං බදන්ත ධම්ම සවනකාලෝ අයං බදන්ත ධම්ම සවනකාලෝ අයන් බදන්ත නමුතස්ස භගවෙතු අহাතු සම්මා සම්බුද্ধাස්ස නමුතස්ස ভাගවෙතු අহাතු සම්මා සම්බුද্ধাස්ස නමුතස්ස ভাගවෙත අহাතු, සම්මාසම්බුද්ධස්ස අනිච්ච සඥානත්ත ස්ඥා අසුභ ස්ඥා ආධීනව ස්ඥා පහන සඥාවිරාග ස්ඥා නිරෝධ සඥා සම්බලෝකේ අනවිරත සඥා සම්භ සංකාරය සු අනිච්ච සඥා ආනාපාන සතිති සන්ධාවන්ත පවත් බෞද්ධයා රූපවානී ඔස්සේ විකාසනය කරන මේ ධර්මානු ශාසනාව ශ්‍රාවනය කිරීමටයි සැදහැති පින්වත් හැබදනාම දැන් බොහෝම් ශ්‍රද්ධාවෙන් සූදානංව සිටින්නේ. පිනතුන් ඉල්ලීම පරිදි අද ධර්මාණු ශාසනාවෙහි මාතෘකාව හැටියට තබාගත්තේ, අගුත්තර නිකායේ හයිවෙනි කොටසේ දසක නිපාතය සඳහන් වන ගරිමානන්ද සූත්‍ර දේශනාව. පුරාපෑ දෙකක් පුරාවට මේ ධර්මානු ශාසනාව සිද්ධ කරන හැටියට පින්නතුන් කරනලා දල්ලියමටනුව පැදිහෙකට සීමා කරලා මේ සූත්‍ර දේශනාවේ සාරාන්සය විරක්. වගේම කරුණු මගහරින් නැතුව ශක්ති ප්‍රමාණින් පුළුවන් හැටියට මේ දේශනාව සිද්ධකරන්ටයි බලාපොරොත්තු වන්නේ ගිරිමානන්ද සාමීන් වහන්සේ කියන්නේ කෞද්ද කියලා අපි කවුරුත් හොඳර ගන්නවා බිම්බිසාර් මහරජ්ජලුවන්ගේ පුරෝහිතයෙක්කිටිය ඒ පුරෝහිතයගේ පුතා පැවිදි වුණා පුතා තමයි පින්නතුනි ගිරිමානන්ද සාමීන් වහන්ස කෙල කියන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරපු වෙලාවේ බුදුන් දැකල පැහැදිලා මේ තරුණය මහන වුුණ. පසුකාලීනව ගිරිමානන්ද සාමීන් වහන්සේ රජගහනුවරින් බැහැරට වැඩම කරන්ට සූදානන්ගුණා. නමුත් බිම්බිසාර මහරජ්්‍යුරෝ ගිමාණන්ද සාමින් වහසේකෙන් ඉල්ලීමමක් කළ සාමීණී රජගනුවර වැඩයින්ට මංගු වහන්සේ බලාගන්න බිම්බිසා රජ්ජුරුවන්ට වැඩ වැඩිකම නිසා ගිරිමානන්ද හාමුදුරුවන්ට උපස්ථාන කරන එක සලගන එක අමතක වුණා කෙසේ හෝ පින්දදුනි දේශනාව අටුුවාවේ සඳහන් වෙනවා පස කාලේනව බිබිසාර මහරජ්වරුව ගිරිමානන්ද හාදුරුවන්ට ආරාමයක් නැත්තං පන්සලක් කදලදුන්න පන්සලේ වැඩඉන්න වෙලාවි කිරිමානන්ද හාමුදුරුවෝ භාවනා කරල රහතන් වහන්ස නමක් බවට පත්වනා. රහතුන්ටත් ආබාද උරුමයි. ගිලන් බබ උරුමයි කාලෙක් ැනකොට පෙන්නතුනි ගරිමාණන්ද සාමීන් වහන්සේ අසනේ පවුුණ. දැඩිසේ ගිළංගුනාා කියලයි දේශනාවේ සඳහන් වෙන්නේ. අපේ ආනන්ද හාමුදුරුවයි රිිමානන්දහාදුරුවේ දෙන්න බොහොමහොඳ කල්ලයාන මිත්‍රයෝ. දවසක් ආනන්ද හාමුදුරුවන්ට ආරංචී වනා ගිරිමානන්ද හාමුදුරුව අසනීපයි කියලා. ආනන්ද හාමුදුරුව මේ කතාව කිව්ව බුදු හාමුදුරුවන්ට ස්වාමිණි භාගතුන් වහස පුළුවන්නන්. ගිරිමානන්ද සාමිින් වහස බලන්ට වඩින්ට කියලා. බුදුහාමුදුරු වනින්ට බැන්කි වෙන බුදුහාමුදුරුව මතක් කලා ආනන්ද නොබට පොළුවන්නන් මම් මේ දේශනා කරන දස සඥා හොඳයට ඉගෙනගෙන දරාගෙන ගිරිමානන්ද සාමීින් වහන්සේ ළඟට ගිහිල්ල මේ දස සඥා හොඳයට දේශනා කරන්න ඒ දසඥා හනකොට දස සඥාව ශවනය කිරීමෙන් පස්සේ ගිරිමානන්ද සාමීන් වහන්සගේ ආබාද හේතු වසයෙන් සංසිදේකිව්වා න්න බදදු හාම්දුර කේපටික. න්පසි බුදුජණන් වහන්සේ පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට කොහොමත් පිනතුන් දන්නම එක පාරයි යමක් කියන්ට ඕනිේ එක පාර මතකතියාගන්ට පුළුවන්. ඒ මහා සසරින් ගෙනප මහ පුදුම හැකියාවක්. එනිසාන්නේ උපස්ථානකම බාරගන්න කලිනුත් ආනන්ද හාමුදුරු කිව්වේ ස්වාමීණී භාගතුන් වහස මම නැතිතැන දේශනා කන සෑම දහමක්ම බහන්සිම ටාපහු දේශනා කරන්න ඕන. එතකො බුදු හාමුදුරු එක බන දෙපාරක් කියන් ටඕනිේ. අනනාට පිස්තුමාගේ මාලිගාවට ගිහිල බදු හාමුදුරු බනක් කිව්වත් ඒ බන ආපහු අනන්ද හාමුදුරුවන්ට කියන්න ඕනේ පන්ස වැලා. එතු අපිට හිතනවා බුදු කෙනෙකුට වැඩ වැඩි මිනිස්තුවිනි වෙන් කරන්න තියෙන. ක අනන්ද දුරුව භාගතු හන්ස ಹ පත් . නෑ. එන කුමක්දකලේ ආනන්ද හාදුරුව දැනගත්තා බැරිවෙලාත් බුදුරජණන් වහන්ස යම් දවසක නැතිවුණු. එකගන පිරිනිවන් පෑවොත්. එදාට බು ಹම්දුරුව තැන්තැං වලට වැඩම කල්ල දේශනා කන්න මේ දහමට මොකද වෙන්නේ. ටිකක් තිී අේ පිරිතුමාගේ මාಾලිගාව තවටිකක් තියවී. සුලජරෝගාව තවට ගත්තියේ බිම්බිසාරම හරජ්ජුරගාව නමුත් මම මේ එක්කු මහගත්තොත් භාගතුන් වහන්සේ යම් දවසක මේ ලෝක සමුගත්තු දාට ඒ සීරු දහම මාසතුව තියෙනවා. ඒ හරියට මහරි පෙන්නතුනි ආනන්ද හාමුදුරුව මේටික හනෝගත්තා නං අදපිට මේටක නැතිමෙන්න්නක් පොළුවන්. එනිසානේ පලවිිනි ධර්ම සංගානාව කන්න කොට නන්දහාදුරු ඇතුවත් බැරි නැතුවත් බැරි කෙනෙක් බවට පත්ව වනා උන්වහන්සේ වෙනුවෙන් ආසනයක් වෙනම හිස්ස තිබුණ ආනන්ද හාමුදුරු වෙනුවෙන් එනිසා තමයි හැම දේශනාවක්ම ඒවන් මේසු තං ම විසින් මෙසේ යසන ලදී එතකොට භාගතුන් වහන්සේට අවුරුදු පනස් පහක් වෙන ගොට තමයි ආනන්ද හාම්දුරුව භාරගත්තය උපස්ථාන කරන්න කියලා පුරහවුරුදු විසි පහක් නන්ද හාදුරුව ාගතුන් ව හන්කතුු පස්ථාන කළ. එතකොට ට කලින් බුදු හාමුදුරුවගේේපු ධර්මිය අහක ගියාද. නෑ භාගතුන් වහන්සේ චතුරාර සත්‍ය ධර්මය දේශනා කළේ එක පුද්ගලෙකුටු විර නෙවෙයි. අර්ෂ්නනායක මාර්ග දේශනා කලෙ පුද්ජලෙකට විතරක් නෙවයි. බොහෝ තැන්වල බොහෝවාර්ගානක් භාගතුන් වහන් දේශනා කළා. කෙනෙකොට හිතෙන්න්න ොළුවන් බදු හාමුදුරුවෝ නන් හාදුර පස්ථානකම භරගන්න කලින් බුදු හාමුදුරු දේශනාකරු බනටිකෝ ඒ දේශනාටිකකෝ නමු නිවන් දකිින් නවශ්‍ය කරන විිමුක්තියට අවශ්‍ය කරන සියලු දහම් කරුණු ආනන් දහාමුදුරු භාගතුන් වහන්සේකෙන් හගෙන අපේ යහපත වෙනින් උන්වහස දේශනා කළා. පින්නතුන්ට මතකයි පළවෙනි ධර්ම සංගායනාව කරන්න කලින් මේ ධර්මය තිබ්බ කියල කියන්නේ මල් ලාසනයක වෙන වෙන මල් තියල තියනකොට හුළගක්කාවත් ඒ මල් ඔක්කුම ගාගෙනයනවා. ඒ මල් ටික කවුරු හරි කෙනෙක් නූලක්කරගෙන ඔක්කොම එකතු කරල මල් මාලාවක් වගේ හඳල මේසයක් කොඩ තිබ්බට හුළඟක්කාවට ලේසියෙන් ගාගෙන යන්නේ ඇයිදැන් මල් මාලාවක් වගේනේ. මල් මාලාවක් වගේ. එනි සතමයි මහාකාශ්‍ය මහරාතන් වහන්සේ පලවිනි ධර්ම සංගායනාව සිද්ධ කරනකොට සිද්ධ කරන්න කලින් ධර්මය තිබ්බේ ආසනයයක්කුට මල් වෙනවෙනම තිීල තියෙන වගේ. ඇයි ටි දිවලෝක ටිකක් මනස්සලෝක ටිකක් බ්‍රහ්ම ෝකෙ මේ අදී වසයෙන්. නමුත් මල් මාලාවක් වගේ ධර්මයකතන ටිකුත්තු කොල්ල හැදවිිකවු්ද මහාකා මහරාතන් වහන්සේ. ින් තේරුම්ග ට න පින්න තුනනි වෙනවෙනම මල් ආසනයක්කොඩ තියල තියෙනකොට හොළඟක් කාවද ගහග යනවා. ඒක කියන්නේ භාගතුන් වහන්සගේ ධර්මයට වඩා ඉහලින් මතවා දෙයක් කාපු ගමන් දර්මක්මට විසිර එන්න පුොළුවන්. ධර්මක්මට විසිරන්න ොළුවන්. ඇ ශක්තිමත් නෑනි. හැබැයි උන්මාහ දනගත්තා දර්මේ තැතන් ල තියන දරම කැනකටක තුර ගත්තු. මොමත මොනමතවාද ලෝකේ ඉස්මත වනත් භාගතු වහන්සේක මතවා දෙනැත් තං දර මේ කඩන්න බේලෝ කාටවත් පුළුවන් කමක් ඇත්තෙනෑ. එනිසා මේ දස සඥා කොහොමට ආනන් ද හාමුදුරුවන්ට එක පාරා යමක් කියන්ට ඕනනි එක පාරිීක් මතක තියාගණඩ පුළුවන් පින්වත්න්නේ අපි එකපාරක් ආනන්ද හාමුදුරුව එක පාරක් අරහන් කියන වචන කියනකොට භාගතුන් වහන්සේට පුළුවන් අට පාරක් කරහංකළ අවසාන කරන්න ආනන් දහම්දුරුවට පාරක් කරහන් කියෙන වචන කියනකොට බුදු හමුදුරුවන්ඩ පුළුවන් දසේවතාවක් කරහන් කියලා අවසාන කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුතක් ජනාපි එක පාරක් කරහන් කියනකොට භාගතුන් වහන්සේට පුළුවන් එකසේ විසි හතරතාවක් කරහ කියලා අවසාන කරන්න බුද්ධ වච ඒතරං විහිදෙනවා ොහෝ ප්‍රමාණකට හෙන එක ැනකෙන බුදු හාමුදුරුවන්ට දේශනා කරන පුළුවන් ධර්මේ පින්නිතුට මතන රන්න සිපත්න ිගදා හිදක් දේශනා කළ ධම්ම චක්වත්තන සූත්‍රයේ ක නිට බලහොට මැහුුණා. නමු දේශනා කළේගොහහි නන්ද. ඉසිපත්තන මිගදාහිදගෙන අන්න බුද්ධ වචනය හිදීගිය? ඇයිඒ භාගතුන් වහන්සේ වචනය පරිසංකරගත්තා. සසර පුරාවට බුදු වෙනකං කටින් කවදාවත් නරක වච්චනයක් ේ ළක් වච්න යක් කිස්වච්චනයක්. සච පට කලනෑ. භාගතුන්හන්සේ අනන්ද හමුදුරුවන්ට මතක් කරනවා ආනන්ද දස සඥානම් කවරේද එක අනිච්ච සඥා දෙක අනත්ත සඥා තුන අසුභ සඥා හතර ආදීනව සඥා පහ පහන සඥා හය විරාග සญඥා හත නිරෝධ සං්ඥා අට සබ්බ ලෝක අනබිරත සඥා පස විතර කරනවා නමේ සබ්බ සංකාරේසු අනිච්ච සඥා දහය ආනා පානසති. මේමට කියන්නේ දස සඥා කියලා. දැම් බුදුහාමුදුරුව මේ දස සඥා දහයම උගන්නනවා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මේ දහය ඉගෙනගෙන යන්න කාගාවටද ගිරිමානන්ද සාමීන් වහන්සේ ගාවට ගිහිල්ල උන්වහන්සේ ළඟත් මේ දස සං්ඥා මේ විදියටම කියන්න. එතකොට ආනන්ද ගිරිමානන්දගේ අසනීපේ හේතු වසේක් නැති වෙලායිකකිව්වා. පලවින එක තමයි කතමා චානන්ද අනිච්ච සංඥා නන්ද අනිච්‍ය සංඥාම කියලා කියන්නෙ කුමක්ද භාගතුන් වහන්සේ වදාලා අනන්ද. ඉදානන්ද බෙක්කු අර්ඥගතෝවා රෘක්කමූල ගතෝවා සු්ඥාගාරගතෝවා. ආරන්නයක් කියල කියන්න පෙන්නතුනි ශක්තිමත් පුරුසේත් නැතම් මධ්‍යම වශශ පුරුසෙක් තරුණේ ගමේ කඩුල්ල නැ ගමේ සීමාවතියෙන්නේ ඒ සීමාවඉඳලා ශක්තියක්. විශාල ශක්තියක් අරගෙන ඒ පුරුසිය ගල්කටයක් විසිකරනව ඇතට. ගමේ මයි මේ ඉඳලා. විසි කරලා ඒ ගල්කටේ වැටනුතැනට ගිහිල්ල ආයිමත් ඒ ගලාරගෙන ආපහු දෙවිනි පාටත් විසි කරනවා. අඩේ ගල දෙවනි තැන වැටුඩු තැන ඉඳලා බඹ පන්සීයක් එහාට මනිනවා මැනලා බඹ පන්සියයක් එහට යම්තනක මැනල අවසංගුණාද එතනින් පස්සෙ තමයි තියෙන්ටෝන ආරන්මය. එකන අර්ඥ ගතෝවා අරණැතින් නොනතන. බඹ පන්සීයක් එහාට නිකන්ඩවේ එක පාරක් ගලවිසි කරලා දෙවිනි පාරත්තේ ගල විසි කරලා එතනල තමයි මනින්නේ. බඹ පන්සීයක්. ඒ බපන්සීයක් මල අවසංගන්න යම්තනකද ආ නතන තමයි. ආර ක කියන්නේ බුදු හාමුදුරු දේශනා කරනවා. අරඥ ගතවවා රුක්ක මූල ගතවවා රුක්ක මූල කෙලගන්නේ ගහක් මුලකට සතෙක් සරපයෙක් නැතිතැනකට සුනඥා ගාර ගතවා සුන්ඥා කල කියැන පින්නතුන බොහම හිස් ගාර කළ කැනෙ ගැට හිස්ගේකට භික්‍ෂුවක් ගිහිල්ලා කල්පනා කරනවා කුමක්ද. අනිච්ච සංඥා කල කියන්නේ ගරූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචස්කන්දය දකින් ටෝනෙ මොනවසේද. අනිත්්‍ය වසයෙන් දකින් ටෝනේ. ආ නේකට තමයි කියන්නේ අනෙච්ච සඥාව කියලා. ඒ කියන්නේ බුදු හාමුදුරු දේශනා කරන ආනන්ද මේ රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන මේ ස්කන්ද පංචකය නැත්තම් පංචපාදානස්කන්දය යම් දවසක කෙනෙකුට අනිත්‍යවසිෙන් දකින්න පුළුවන්නන්. නිත්‍යෙ වසසිෙන් නොදකින්න පුළුවන්නන්. ආන්න එදාට ජීවිතේ යතා ස්වභාවේ තේරුම් ගණඩ පුළුවන්කම තියෙනවා. රූප බුදුහරු දෙසන රුප්පතීති රූපන් රූපය කියලා කියන්න පින්න තුනිකුමකටද. කැඩෙන. පිඳෙන වෙනසන නිසා තමයි මේකට රූපය කල කියන්නේ නිතනයක රපය බුදුහාන්දු රුපමා කලේ මොකයිටද පේන පිින්ඩූපක් මංගරූපං පන පිඩක් එක කියන්නේ පෙන පිනක් හැදෙන්නේ බුබුලු රාසියක් එකතු වෙලා. මේ රූපයත් නැත්ත මේකයත් හැදන්නේ ධාතු ගොඩක් එකතු වෙලා රාශියක එකතුවෙන් තමයි මේරූපය හැදිලතියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා කුමකින්ද මේ ආනන්ද රූපය කැඩෙන්න්නේ බිඳන්නේ. සමාරුන්ට සීතල හුලන්න බෑ මේ රූපේයට. සමාරන්ට උස්නය හුලන්න බෑ. සමාරුන්ට සර්පයන්දෂ්ට කිරීමෙන් ඒවාගේම පිපාසය ඇතිවීම තුළ මේ රූපය බිඳන්න පුළුවන් ආනන්ද මේ රූපය තුළ ප්‍රත්තරක් නෑ. මේක රිදී නෑ. මේක නෙළුම් මල් නෑ. මේක මුතු නෑ. මේක මැණික් නෑ. මේ තියෙන මහකුණු කුණුකොඩක්. ඉති මේරූපය නිත්‍යවසෙන් දකින්න පුළුවන්ද. බෑ ඒක තමයිකිව්වේ. පංචු පාදානස්කන්දී පිළිබඳව යම්කසි කෙනෙකුට අනිත්‍යවසිෙන් දකින්න පුළුවන්නන්. ආනෙකට තමයි කිව්වේ අනිත්‍ය සඥාව කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා වර මිනිස්සු මේ රූපයේ විතරක් මංමගේ කියල ගත්තනම් මහනිමට ඒත්කමක් නෑ. මොකද එකකාත්මක රූපේ වරහින්නේ. මිනිස්සු මනසත් ආත්ම වසෙන් ගන්නවයි කිව්වා. මනසාත්මී වසෙන් ගත්තොත් පින්නතුනි ඒ එකත්මික දිවර වෙන්නේ න මේක ර රූපේ ආත්මි වසෙන් ගන්න එක හොදයි කියනෙ කනෙවේ. රප ආත්මි වසිෙන් ගත්තත් කමක් නෑ මොක දෙකාත්මක දියක තිවරයි දැන් අපි අපවත් වනා මේ රෝපමේතනගි වරයි නමුත් මනසිවට වේද නෑ ඔතු මැරුණා ඔයි රෝපය ෝතනිි වරයි නමුත් මනසහවරයක් වෙයිද නෑඒ මනසනපන්න තුළ භ බවට මේ රූපය ආත්මි වසෙන් ගන්න එක හොදැයිකිවන වේේ රූපය ආත්මි වසසිෙන් ගත්තත් කක් නෑ මොක දෙකාාත්මක දියක. දැන් දේවදත් බුදුරජණන් වහන්සේට සිතින් සෑමදේගම ක්‍රියාත්ම කරකට වද දුන්නා. න දේවදත්ත ගරූපය දෙන්නනේ. අන්න භාගතුන්මහන්සේට වදදීපුය එකේ විපාගේයේ නිසා තාමත් දුක්කි දනවන්න. ඒ රූපේ නිසාද නෑ මනස නිසා. ඒ ඇකිවේ ගරූපයේ නැතිඋනත් එකත්මක දහෝස්ි වෙන්න පුොළුවන්. මනහවරයක් වෙන්න වෙඩි නෑ. තීර පස්සෙ පින්නතුනි. බුදු හාමුදුරු දේශනා කරනවා ආනන්ද ධර්මය පිළිබඳ අවබෝධයක් නැති නොහික්මුණු එවාගේ අස්ෘතවත් එක බනහන් නැති පෘත්ඥන කාමාදී අකුසල ධර්මියන්ගෙන් සිත පවතින පපිරී පවතින පුද්ගලයට පුද්ගලයා විසි වෙදෑරුම් සක්කා ඉදිට්ටියයක් නැතුව ේරූපය. තම් පංචස්කන්දේ ද බලනවා. මොකද පිින් තුනේ විසිවදෑරුම් සක්කා දිිට්චි කල කියන්නේ. විසිවදෑරුම් සක්කාදිෙට්ටිය කියල කියන්නේ රූපය ආත්මේ ලෙස බලනවා එකයි ආත්මි රූපය ලෙසින් ගන්නවා දෙකයි රූපෙහි ආත්මේ ඇතයි බලනවා තුනයි ආත්මිහි රූපය ඇතයි බලනවා කියද? හතරයි රූපය හතරාකාරයකට වේදනාව හතරාකාරයකට ස්ඥාව හතරාකාරයකට සංකාර හතරාකාරයකට විඤ්ඥාන හතරාකාරයකට ඔක්කම කියද විස්සයි මෙන්න මේකට තමයි කියන්න්නේ විසිවදෑරුම් සක්කාය දිට්ටිය කියලා විසිවදෑරුම් සක්කා දිිට්ටිය යම් කිසිකෙනෙක් කල්පනා කරනවනක් මේ රූපය මටෝන විදියට පවත්වන්න පුළුවන් කියලා ඒ කල්පනා කරන්නේ බනහන් නැති අස්ෘතවත් පෘතජන ඒවි තරක්නෙවෙේ දරම මේ පිළි මදව අවබෝධයක් නැතිගෙනෙක්ම තමයිකු හම කල්පනා කරන්නේ. මේරූපය ආස්වාදයක් තියෙනවා. මේ රූපය ආදීනවයක් තියෙනවා. එවගේ මේරූපය තුළ නිසරණයකුත් තියෙනවා. හම දකුම පින්ඩතු අස්වාදය ලඟ ආදීනවකුතිතියනවා. ආදන වෙල්ළග මිදීමකුත් තියෙනවා ඇයි නිස්සරණය කියල කියන්නේ දැන්ගන්න චිත්‍රපටියක් බලනකොට ඕක නළුවෙක් ඉන්නවා නිලියක් ඉන්නවා ඒ දෙන්නට මතුරුකං කන්නඩ තුන්ගවෙ එකක්කින්නවා. ඒ චිත්‍රපටියේ තුළ අපි කැමෙති නළුවට හරි නිලියයට හරි යහපතක් වෙනකොට අපිට ලක සතුටක් තියනවා. ඒ තමයි අස්වාදේ. හැබැයි නළුවට ලියට තුංගන්නයිද ගැන පීපාරක්රි පොළොපාරක්කරි ගැහුවොත්. අපිට දුකයිද දුකයි. ඒ තමයි ආදීනවේ. එතකොට මේම ගැහුවයි බැන්නයි පොළොපාරක් ගැහවයි කියලා මේ පිළිබඳ වෙහිත හිත හැමදාම ආදීනවේ තුළම ඉන්නවද. නිස්සරණ හැට කින් දින.මිදටෝනේ සමානුටට මිදන්න බෑ එකම දේගැෙන සති ගනං මාසගනං අවුරදු ගනං කල්පනා කරනවා මනසිම් බුක්තිමිදිෙනවා. කොහොම දෙමි දෙන්නේ. මෙිදන්න පුොළුවන් ඕ මේ ලෝකේ මිනිස්සු රඟපාන්න කරන වැඩ ඔය ගැහුව බැන්න පොල්ලෙන් ැහුවේ ලේවැගරුවේ ඕනක බොරුවට රඟපාන ලෝකරන වැඩ මනිස්සු හොඳදයට රඟ පාල ෝඩි කනං සල්ලිහම්බ කරලා ලස්සන මාලි හදාගෙන ජීවත්වෙනවා. මේ කොහති මිනිස්සු මේබල්ල හරිට දුක්කෙනවා. බරු ගිටිපටයක්ක් බලන එපක්කව නෙවෙේ ඒක දැක්කඇතනින් ඒක ඉවරයි ඒතමයි රහතන් වහන් සේදාට ලෝගැත්ත එකක තියන සියලුම ගනුදනු පෙන්නැතුු අතර කරනවා. අපි ගනුදනු තා මනතර කළ නෑ. ලෝකත්තෙක තින ගනුදනු අපි නිතිව වසයෙන් සමාලාලට දකිනවා. ද්‍රහ න් වහන්ස ෝක තින ගුදනෙන නිತ್ති ව සිංදකිින් ෑ අනිච්ච සංඥාාවවිම්ම පින්නතුනි දකෙනනවා. ඉළඟට වේදනාව රූප වේදනා. බුදුහම්දුරු වේදනා ಉක්್මා කළේ ේදනා බබ්බු ලෝපම වේදනාව හරියට දිබිබුලක්වා ගේ කියෝවා. ಬಬලක සභාාවේ තමයි පින් ටික දුරක් කනවා බිඳෙනවා. තවබබලක්ෙනවා ඊට වැඩ දුරක් කැනවා යි ිදෙනවා. සැපවේදනාවක් තියවා දුක්කවේදනාවක් තියෙනවා අදුක්ක මසුක වේදනාවක් තියෙනවා. සැපවේදනාවත් අනිත්‍යයයි දුක්කවේදනාවත් අනිත්‍යඇයි කොහොම දෙහෙම වෙන්නේ. දෙැ භාවනාකන්නකොට ටිකවෙලාවක් යනකොට මතුවෙන්නේ ්‍රරිදනකොට මතු වෙන්න දුක්කව වේදනාව අකුට දනකොට හෙම ඒ දුක්කවේදනාව. So, so, God, God everyone, so, ැ රියව රුොලාම ලැෙනනවා සැපවේදනාවක් සැපවේදනාවදදි දුක්කවේදනාව නැතිවෙන්නේ දුක නත්ත නිසා අනිත්ත නිසාද. අනිත්ත නිසා සැපවදාව ලැබෙනකොට දුක්කවදන නැති වෙන්න දුකනිත්ත නිසා. එකනකේ යදනික්්චං තන් දුක්කං යමක් කනිත්තනංඒක අනිතනක දුකයි. සමහරු භාාවනා කරන්න කොට පින්න තුනිි ඉරියව් මාරු කරනවනි ඉරියව් මාරු කුලාට පරදක්නෑ බොහෝධනෙක් කරන්ටෝන පින්නතුනි වේදනාමොකද්ද කිලා බෝධ කර ගන්ට ඕනි. ටිකවෙලාක් භාාවන කන්නක කොට කකුල් රිදෙනවා. එතකොට ඉරියව් මාරුලාම ලබන සවේදනාවක්. සමහරු ඒ දුක්ඛවේදනාව ලැබෙනොට දුක්ඛවේදනාව ගැටෙනවා. ඉරියව මාරු කලාම සැවේදනාවක් ලැබෙනවනේ ඒකේ ඇලෙනවා. ක දුකේදී ගැටනවා සැපේදී ඇලිනවා මුළ පැෑපුරාම කල්ල තියෙන්නේ භාවනාවක් නෙවෙයි ඉරියව් මාරු කරකර වේදනාවත්ක පොර බැදිල්ලක් තරයි. කරන්ටෝන එකමදේ තමයි වේදනා මොකදද කියලා අවබෞෝධකර ගටඕන. ඒකට තමයි ේද වේදනානු පස්සනාව කියලා. කට තේරුම් ගටඕනේ සැපවේදනාවත් තනිත්‍යයි දුක්ක ේදනාවත් අනිත්‍ය යි ධදුක් මසක වේදනාවත්. තියි රූප වේදනා තිීඟට සඥා. සඥා කියන්නේ හඳුනා ගැනීම. බුදුහරුව එක දේශනා කලේ උප්මා කලේ මොකයිටද. බිරිගුුවක්කටියට. මවා වතුරු තිබහාවෙලා කැලෑවෙෙන් ලියටවිල්ල අපිටම තාරපාරක් කියලා මහ ගිනි දවල් අනේ මවාට බන්නකොට පේරෙනවා ඇත තියන වතුර කියලා. වතුරු නෙවෙයි ඒ තාරපාර රත්වෙලා මිරිගුවක් මඇතෙන්ටත් දුවනවා. එතනනිකල ලුසල බන්නකොට මවාට පේනවා මෙතරනඒ වතුර තිෙන අතනයි කියලා උතෙන්ටත් දුවනවා. හම්බෙන වතුරක් නෑ බිරිගුවක් විතරයි. වතුර තියෙනවයි කියන සංඥාවකට මුව හැමටෙනවා. ඒවගේ බුදු හාමුදුරු දේශනා කළා මහදන මිනිස්සුත් මේකේක රූප සං්ඥා තියනවා. ද සං ා යවා ිනිස්ස රපේට රැටෙනවා සමර මිනිස්ු සබ්දේ හරයාසයි සබ්දේට රැවටෙනවා ඒ හැමදේකම නිත්‍ය භාවයක් තියෙනවාද නෑ නිත්‍යභාවයක් තියන මැ කියළ හිතාගෙන ගියාට පසු කාලිනෙම තේරනව පින්නතුන අන්තිමට වැඩක් නෑ අනිත්‍යයි මේක තියන කියලා. මිනිස්සු පළවෙනි කාමයක් හොඳ නෑ කියලා දෙවිනි කාමයකට යනවා. බලකොට පලවිනි කාමේ තිබුණු දුකමයි? දෙකාමතියෙන්නේ ලක ඕනොතරන් තියෙන්නේ. මිනිස්සු දෙවිනි කාමයකුත් අතහැරල තුංගනි කාමයකට යනවා. බලකොට පලිවිනියක දෙවිනිය කෙත්තිබුණ වඩාට දුකත්තමයි තුංගනි කාමේ තියෙන්නේ. බුදුහර දේශනා කරනවේක. අ මස්කෑඇල්ලක් කරගෙන තැනකට විසිකලාම කපොට ඔතෙන්න්ටක් කියහිල වානවා ඒ මස්කඇල්ලම තවතනකට විසි කලාම ඒක පපුරටි කෙත්තිෙන්ට ජනවා. උග තුන පැලිවිනි ස්කෑලටඩ දෙිනි ස්කෑ. බල්ලකොට එකම දේ තමයි. අන්තිමට පොරකාල දුක්වෙලා දුක්වෙදල තමේ අන්තිමට වසංවවෙන්නේ. එ බුදුහාම දුර දේශනා කරනවා යම්කිසිිෙනෙ කරූප සං්ඥා සබ්ද සංඥ, ගන්ධ සංඥා රසචන්හ සංඥා මේ හැමදේටම ඇැවටෙනවා නිත්්‍යතිභාවයක් නෑ මහනින. රූප වේදනා සඥා සංකාරය. සංකාර බුදුහාන්දුරෘක්මා කළේ සංකාරා කදලෝපමා කෙඳට කෙහෙල් ගහක් කරගෙන පතුරු ගලෝනවා පළවෙනි පිත්ත ගලෝන දෙවනි පිත්තත් ගලෝනවා මොකක් හොයන්නද. අරටු හොයන්න. හම්බේ නරටුවක් නෑ කෙහිෙල් ගහහියි. හැැ පොත්තෙන් පොත්ත පිත්තෙන් පිත් ලෝනවා අරුටු හොයන්න. බුදු හාමුදුරු දේශනා කරනවා ඒවගේ තමයි මහනන මිනිස්සු ජීවිතවල සංකාර ගොඩනගනවා. ඇයි මේ මති මතාන්තර මේ බලාපොරොත්තු සිතිවිලි සංකල්පන ොක්කෝ මුතුල ගොඩ නගනිමනවාද එකතු කරණනවාද. සංස්කාරය සංස්කාරය පළවෙනි පිත්තට වනා දෙවිනි පිත සුදු පාටයි. කේල් ගහි. දෙවිනි පිත්තට පදත් තුංවනි පිත සුතු පාටයි. ගලනෝ ගලොෝන ගලෝන ගලෝනෝ අරට හොයන්න හම්බේ නරටු වක්නෑ පතුර ගැහ් වන ේ ග පට් ගැහව වනම්. ඒ කරගහගෙන්න්න ඕන කවුද අනු පතුරග හපු කෙල් ගස් වෙන කවුරුුවක් කරගහන් කරුත් කරගහන්න ඒ මන සසිරතමය අ කරගහඟනි යන්න වෙන්නේ ඒකන සසාස්කාරය එකකතු කොලානං අරංගන්න වෙන්නෙ තමන්ටම තමයි වෙන කවරුත්තර යන්නේ මේ බලා ොරත්ති්‍ය ග පාකුණ ජීවිත තුළ එ තේරුම් ගටඕනේ මේ බලාපොරොත්තු මතිමතාර්ථ සංකරපනා අභිමතාර්ථ මේ සියලු දේමතුළ නිත්‍යභාවයක් නෑකිෙන බව තේරුන් ගටඕේ. රූප වේදනා සංඥා සංකාර විඤඥානය. විඤ්ඥානය හරියට මායාවක් වගේ කිව්වා ඔයි විද්්‍යාකාර ඒ කියන්නේ මැජික්පෙනෙන මිනිස්සු ඒ මිසු දන්නව බොරුවක් කරන්න කියලා. අනුන් රැවටීමක් මම කරන්න කියලා. එවගේ තමයි මහනනේ මේ සිතත් සෑහෙන කාලයක් නොබලා ටැවැට්ටුවා. හිත ඉල්ලන්නේ මොනවද අපි ඒ හැම දෙයක් මරගෙන දුන්නන. නැද්ද මොන කඩයකින් හරි අපේ කොහෙලා ගෙනක් දෙනවනී. හිත දන්නවා ම ඉල්ලන්නෙ මොකක්ද මට මේ මනුස්ය මේ කරගෙන දෙනවා. එතකොට අපි වැඩල්ල තියනෙ කාටඕන දියටද. සිතව විට නමුත් බුදු හාමුදුරුව අපට කිවීම මොකක්දද. මහනන හිත ටෝන විදියට වැඩ කරන්න එපා. නුබලට ඕන විදියට නුබල හිත හදාගන්න ආණ් ධදාට තමයි ජයගන්න පුළුවන් කමතියෙන්නේ. එස බුදුහාමුදුරු දේශනා කරනවා ආනන්ද මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පං්චස්කන්දේ නත්තම් පංචුපාද අනස්කන්දී පිළිබඳව අනිත්‍ය අනිත්‍යාදී වසයෙන් දැකීම තමයි මොකදද. අනිච්ච සඥ්ඥාව කියලා කියන්නේ. තියන ක්කල් පින්නතුනි අරමුණේ ගැටනොමනි. ගැටනුත් අනිවාරෙන් මුලාවට පත්වෙනවාමයි. රෝපස්කන්දේ කෙරෙහි ඇලීම ගැටීම මුලාවීම මේකට තමයි කියන්නේ. රෝප උපාදානස්කන්දේ කියලා. ඊට පසේ බුදු හාමුදුරු දේශනා කරනවා කතමාචානන්ද අනත්ත සංඥා. ආනන්ද අනාත්ම සඥාව කියන්නේ කුමක්ද. දැ මෙටේ උගන්නත්ත ඕන කාටද. ග්‍රරිිමානන්ද සාමීන් වහන්සේට මේ පින්නතුනි ගිරිමානන්ද හාමුදුරුවන්ට ජීවිතය ඇති යථස්භාවේ නොුවනින් දකින්න බාගතුන් වහන්සේ බොම ලස්සන දමක් උගන්නන්නේ. උන්වාසට විතරක් නෙවෙයි අපේ කාටත්යක ගොන්නව පාඩමක් ලස්සන පාඩමක් මේක. ඒකනි අපි කෙනෙ කසනේපුනාට පස්සේ වනත් ගිරිිමානන් සූත්‍ර සජ්ජානා කරනවා. බොජ්ජංග පිරිතහෙම? සජ්‍යායනා කරනවා. එනිසාේ පිරවාන පුත්වහන්සි තුළත් මේ ග්‍රිමාණං සූත්‍රයේ මේ විදිරි තියෙනනවා. පිරිත් කියනකොට පින්න තුනි මෙන මේ වගේ යන්තං හරි ඡායාමාත්‍රෙන් හරි තේරුම දැනගෙන කියනකොට එක වඩාත් හොඳයි. එක කියනන් වාලි කියනවට වඩා චයාමාත්‍රයෙන් හරි තේරුම දැනගන්ට වනේ. දෙ අපි කාටත් කරේ මේ සූත්‍රයේ තේරුම යන්තන් හරි පාඩන්නේ. මතකයේ. නමුත් මේ ගැඹුරු සූත්‍ර දේශනාබල. ම ෑ නමු තේරුම් ගණට ඕනේ යන්තංගරි චායාමාත්‍රයේ මතක තියාගෙන කියනකොට අනිසංස පක්ෂයත් වැඩි වෙනවා. ඇ තේරුම අරතේ දැනගෙනන පින්නතුනිි කියන්නේ. පිරිවාන පොතේ දෙවැනි බනවර දෙනි බනවර හැටි ඉට තමයි ගරිමානත් සූත්‍රි සඳහන් වෙන්නේ. කතමා චානන්ද අනත්ත සඥා අනාත්ම කියල කියන්නේ පින්නතුනි පුද්ජලත්වයක් නෑ පිනතුන්ට මතකද පස්සග මහනුන්ට භාගතුන් වහන්සේ දේශනා කළ දෙවිනි සූත්‍රය තමයි අනත් අත් අනත්ත ලක්කන සූත්‍රය. බුදුහාමුදුරු දශනනා කන මහනෙනේ මේ රූපය අනාත්මයි මේ රූපය ආත්ම වීනං එකන තමන් ටඕන හැටියට පවත්වන්න පුළුවන්නන් එහෙනම් මහනිනිි මේක ආබාධ ආාධන ඇයි තමන් ඔෝන්ට පවත්වන්න පුළුවන්නේ තමන් ටෝන්ට පවත්වන්න බැරිඩි සාහතමයිඒක අනාත්මයි කියල කියන්නේ මොකද්ද මේය අන අත්මවෙන්නේ රූපං අනත්තා සද්ධානත්තා ගානංගනත්තා ගන්ධ අනත්තා ජියව්හා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා මනෝ වනත්තා පොට්ටබ්භානත්තා දාද සාහිතන ඇසකන නාසේ දිවසරීරයේ සහ මනස රූප ශබ්ද ගන්දරස ඉස්පලස සහ දම්ම ඇයහැ දොළයින. බුදුහාමුදුරු දේශනා කරනවා ඇස චක්කම් නිිච්චංවා නික්්චාතයේ මේස නිත්‍යය ද නිත්‍යයිද. අනිච්චබන්තේ සාමිණිමය ස නිත්‍යයයි. යම්පන නිච්චං දුක්කංවා සුකංවාතේ යම කනිිත්තනක් දුොකයිද සැයිද. දුක්කම් බන්තය සාමිනියයක දුකයි යම්පනානිිච්චං දුක්කං විපරනාාම දම්මන් කල්ලනුතං සමුණ පස්සතුන් ඒසෝ ම ඒසෝ හමස්මසෝම යඇත්තාතේ යමක් අනිත්තනං දුකනං වෙනස් වෙන වනං ඒක මම කියල හෝ මගේ කියල හෝ මගේ ආත්මේ කියල හෝ පවත්වන්න පුළුවන්ද බැරිද. නො හේ තම් බන්තේ සාමි නිිහෙන් පවත්තන්න පුළුවන් කමක් ඇත්තනේ ඇඒ හෙම පවත්වන්න බරි මේක මටවන් විදල පවතින්නේ මේ තුළ පුද්ජලිගත්වයක් නැති බව පින්නතුනි මතක තියාගන්නට ඕනි. මේක ආත්ම වෙනවනං ලෙඩවෙන ජරාවට පත්වන කොක්කොම නතර කරන්න පුළුවන්. ආත්න භාවයක් නැ ආත්ම කියන සංකල්පයක් මේතු නැති නිසාම තමයි මොකක් කියන්නේද. අනත්ප කියන්න. පින්නතුට මතකද බුදුරජණන් වහන්සේ. මේ ඇසන නාසේටික බෝම ලස්සන උක්මාවකට බදුහරු පැහැදිලි කළා. ඇස. පළගැටිය ඉන්නේ පිෙන දන්නව මේ උපමාව. පළගැටිය පහන්දැල්ලට හරි යාසයි ඒක දකිනකොට ඕට හැට් හරි සනී පයි. ඇස යාස්වාදයේ විඳන්න වැඩිකමට ඌ පහන්දැලට පනිනවා. ඇැබයි පහන්දලට පනින්නේෝගේ විනාසයට. බුදුහර දේසනා කන මහනිිනේ මිනිස්සු ඇස පිෙනවන්න කියල හිතාගැනමරූපේ කරෙහි. ම් කිසි ඇලිීමක් ඇති කරගෙන නිකං විනාසස්භාවට පත්වනව කවරුුවගේද පල ගැටිය වගේ. එළඟට කන ම වැද්ද කැලෑයිවිදගෙන වස්තනු රාාවයක් පිබිෙනවා. වස්තන ්‍රාාවය ක කියෙ පිනතුති ටන ලහනට. ඒ බටනහ හඩහන්න හරියාසයි මූ මුව මොකද කරන්නේ බටලාහට පිබිනකොට මේකට ලං වෙනවා ළගෙනනකොට වැද කරන්න මොද. ඊතලයක් කරගෙන විදනවා. දෙැ මවා මොකේටා සසාවිදමි ලංගුුණේ මොකපපින වන්නද. කනපිනවන්න කියෙල හිතාගෙන මවා ඒ විදියට කටයුතු කරනකොට වැැද්දගේ තලේ ඇදිල විනිනාසස් ස්වභාවයටට පත් ව නසේ හ බේ ලෝක මිනිස්තුත් කනපින වන්න හිල්ලලා නිකන් නිකරුණන විනිනා ස්භාවයට පත්වන මයිකුවා. ඉලඟට නාසේ. ඉන්නතුන්ගේ සහර කාරවලට ඇතුන්ගේ මදගලනවා. අපිට ගඳවුනාට මීමස්සන්ට හරි සසුවදයි. මීමස්සෝ ඇතාගේ කනේ වහනවා. ඇතා කන්දෙක හොලෝ නොකොට කම්පල පහර වැදිලා මීමැස්ස මරණීට පත්වෙනවා. මීීමමස්ස මොකක් පිනව වන්න දාවේ. නාසේ පිනවන්න. නාසේ පිනවන්නවිල්ලා මීීමමැස්ස විනාසස් ස්වභාවයට පත් වනාසේ. හ මේලෝක මිනිස්සුත් නාසේ පින මන්නගල නිකන්න නිකරුට විනිස් භාව පත්තමකවා එඟට දිව මහන්ි මාලුන්ට ගංගාාවල ඇල දොළවල කොච්චර කන්න දේවල් තිබනත් කන්න මර බිලිකොකොට මරු ගැඩිවිලා ඒ ගැඩිවිලා කනකොට බිලියකොකට අහුවෙනවා මැරෙනවා ොකක් පි වන්නද මලවාේ දිවපිනවන්න දිවපනවන්න ගිහිල්ල මාලුවා විනාශසස් භාවට පත්ව වෙනස්සේ මහනනේ මේලෝක මනිස්තු දිවපෙන වන්න ගහිල්ල නිකන් නිකුුණ විනාසස්වභාවවිට පත්වනමයකුවා නිත්‍ය භාවයක් නෑ මේ අපි ටොන දිර පවත්වන්න පුළුවන්න පවත්වන්න පුළුවන් වෙන්න පාය බැහැනක පවත්වන්න. හිට පස්සේ ඊලගික තමයි සරීරයේ ඇති කැෑවට යනවා. කැලෑවට ගිහිලලා ඇතික් එක යාලුව වෙනවා යාළු වෙලා දෙන්න කයත් හොඳට පිනවගෙන ආපහු ගමටෙනවා. ගමටාවට පස්ස මිනිසුන්ඩ කොටු වෙනවා. අලි ඇත්තු ගත්තහහා මිනිසු නිකංහිදීිය කොටන් අදද ගන්නවා මිනිසුන් ඕන වැඩ කර ගන්නවා. අර ඇතට නිකං ඉන්න බැරුව කැලෑවට ගිහිල්ල ඇතින්නක් එක්ක යාළු වෙලා කයත් පිනවගෙන ගමටවිල්ල මිනිසුන්ඩ කොටු වෙලා කොටන් අදින්නා සේ මහනනේ මේ ලෝක මිනිස්සුත්. කයිපින වන්නගේ හිල්ලලා නිකන් නිකරුණේ විනාසස් ස්භාවවියට පත්ෙනමයිකුවා බුදු හම දේශනා කළේ. එනිසා තේරුම් ගන්න කිව්වා මේ ඇසකන නාසේ දදිව සරීරයේ මනස කියන මේ කිසිම දේ තුළ ආත්ම කියන ස්වභාවයක් නෑ මේ හැමදේ නනාත්මයි. ඊට පස්ස කියනවා රූප ශබ්ද ගන්ධ රස ඉස්පරිස දම්ම ඇසට ගැටෙන්නේ රූපය කනට ගැටන්නේ ශබ්ද නසි දෙකටන්නේ ගඳ සුවද විටදන රස්ස කටදනෙන්නේ පහසේ. පින්නතුන්ට පුළුවන්නම් කියන්න ඇැ රූපේට සංගියයෝජනයිද නෑ රූපේ ඇසට සංගියයෝජනයිද නෑ කළුගුණෙක්කන්නවා සුදුගොනෙක්කින්නවා කළුගුණා සුදුගුණනාට සංගියෝජනයිද? සුදුගනා කළගුුණට සංග ෝජනයිද න යම් දෙලාවක කළුගනයි සුදුගනයි දෙන්න මනුස්සේ කම්ඹයක් කරගෙන් ලනුවක්කරගෙන මේ දෙන්නෙකට බදිනවා. දැන් සංග යෝජනයිද දැන් සග ෝජනයි එ රූපයට සංග ෝජනයිද රූපය ඇතර සං ෝජනයිද යම් දවස ඇසත් රපය ද දෙකට ෙන්දො? දැ සං යෝජනයේ. කළුගොනාගේ සොදගනාගේ කම්බේ කවුරුහරි මනුස්සේ කපනවා මෙදෙන් කපනවා දැ කළුගනායන්නේ ඌටෝන පැත්තේ සුදගනායන්නේ ඌටෝන පැත්තේ ඇසත් රෝපය අන් අතර තියෙන තුස්්නා බන්ධනයේ නැමැති කම්බය තීක්ෂණ ප්‍රඥාවෙන් කවුරු හරි කෙනෙක් කපලා හක ගතු . ැ රූ රපේ පැත්තකයබේග රහන් වාහසසි බුම් ලස්සන පුරුවෝට කලානේ රාහතන් වහන්සේ පින්න තුන්ට මතකන ඇසනිසයි රූප දකින්න කියල ඇස් දෙකට හනි කරගත්තද. නෑ රපනනි සයි දකින් ලැබෙන රූගල ලෝක රූපලට හනි කලාද නෑ ඒනම් ඇසට හානිි කරගත්තෙත් නෑ ලෝක රූපොලට හානි කලෙ නෑ දෙකටමහ නකටරහතන් වහන්සේ මොකද කළේ. ඇස තරූපය අත් අතර තිබුණු තුෘෂ්නා බන්ධනයම සුදු පාට කම්බය ඇත් රෝපය අත්තතිබුණු ටෘෂ්නා බන්ධනයම ැති කම්බිය තීක්ෂණ ප්‍රඥාවෙන් කපකප කප කපයින් කලා. එතකොට තේරුම්ගටෝනේ ඇහැන්ද කරගත්තයගලේ මේ පස විසිද නිෙ නෑ ලෝක බාහිර රූපරට හ ක පස විේද ෙන්න. බාහිර රූපේ නෙවේ පින්න තුනි ප්‍රශ්නය අපි මේ හැම දෙයක්ම ආත්මබසියෙන් දකිනකයි තියෙන ප්‍රශ්නය ලෝකට අයිති බොහෝදේවල් අපි අපේ කරගත්තා අප අපි හිතුව ඒ අපේ කියලා මගේ කියලා මටයි තිය කියලා බල්ලකොට අන්තිමට තමයි තේරන මටයිති නෑ මේ ලෝකටයි අයි හැබැයි ඒදේ තේරනකොට අපිට වන්නව නහරී වෙලායිඉවරයි රූපය තුළ ආත්මිය භවක් නැත්තන්. අපි එදා මේ කතහරින්ට වනේ. නමුත් අපි ඇ අපි ඇත හැරිය නෑ. අපි ඉතිං මේ සසරත් ඉගිය ජීවිත තුළත් පින්නතුනි. අපි කවරුවර වෙලා හිටියන. එදත් අපි මේ ඇස්තෙකින් රූප දැක්කන. එදා රූප දැකල ආවරයක් කරගත්තා නං ආ හරප දකින්න අපිට හැක්ල බේද නැදද. ඇහැක්ල බෙන්නේෑ. ඇයි එදා දැකල ඉවර කලා. මු එදා බල ලිරගන්න ැරිවුුණ තවත් බල නාසා වැති කරගත්තු නිසාසයි අපි ටාපාව්හැ ලැබුණේ. දැනුත් මේ බලනවා අප හිතනවා දැ දකින දේවල්ලත් හත්මයක් ඇැති කියලා. මටයිතය කියලා අනේ බලන්නකොට මේ හැමදේමනත්මයි. ඇහැත් අන අනාත්මයි ඇසට දකින රූපත් අනාත්මයි. ඒස බුදු හාම්දුර දේශනා කරන මහනෙනේ. ලෝකේට අයිති දේවල් ලෝකේ තුළම තියෙන දෙන්න ඒ අප අපියිති නෑ ඒවා අපිට අයිති කරගන්න යනකොට තමයි ලෝකේ තුළ ඇලීම් ගැටීම් කියන මේ හැම දෙයක් මැතිවෙන්නේ කියලා බුදු හාමුදුරු දේශනා කරනවා. එනි සනි භාගතුන් වහන්සේ මතක් කළේ සබබේ ධම්මා අනත්තාති යද පඥ්ඥාය පස්සති අත නිබ්බින්ධතිය දුක්කේ ඒ සමංගෝ විශුද්ධියයා සබ්බේ දම්ම අනත්තාති මේ ලෝක සියලුම ධර්මයෝ අනාත්මයි. යදා ප්ඥායි පස්සති. යම් කලෙක ඒ බව යම්කසිිගෙනෙක් නොෝනින් දකිනවද. අත නිබ්බින්දති දුක්කේ එදාට මේ දුකෙහි නිබ්බින්දති කියන කලකිරෙනවා. නිබ්බෙන්ද කියලගැන්නේ කලකිරෙනවා. අත නිබ්බිින් දුක්කේ ඒස මක්්ගෝ විසුද්ධයා මේක තමයි. විමුක් තියට යන්න පුළුවන් නියම මාවත. ඒකැන්නේ. සියලුම ධර්මයන් අනාත්ම ඉස්සලකිවවෙ අනිත්‍යයි කියන බව. දැන් කියනවා අනාත්මයි කියන බව. ආනන්ද හොඳයට තේරුම් ගන්න මේටික තේරුන් අරගෙන ගිරිමානන්ද සාමීට වහන්සට මටිකමටික කියන්න. එනිසා මේ පංචස්කන්දයට අයිති කිසිම දෙයක් නොදිරවා නොමැරේවා කියලා. තමන්ගේ කැමැත්තට කිසිම දෙයක් පෙන්න්න තුනි අපිට ඕනෙදන පවත්වන්න පුළුවන්ක පුළුවන්කමක් ඇත්තිනෑ. අන්න පවත්වන්න පුළුවන්කමක් නෑක කියන බයි යම්ක සිිනෙක් තේරුන් ගත්තා නං එදාටයාගේ දුරුවෙන මොකදද. සක්කාය සක්කාය දිට්ටිය සක්කාාදිිට්ටිය දුරු වෙනවා. ඒකන කය පිළිමතුවතිය නාආත්ම ආත්ම දුෘෂ්ටිය නැති වෙලා අනාත්ම සං්ඥාවෙන් මේ හැම දෙයක් මේ පුද්ගල ඇයට දකින්න. බලන්නට පින්නතුනනි පුලළුවන්කම තියෙනවා මේක තමයි කියන්නේ අනත් අනත්ත සඥා කියලා ඊට පස්ේ බුදු හාමුතුරු දේශනා කරනවා කතමා චානන්ද අසුභ සඥා ආනන්ද අසුභ සඥාව කියල කියන්නේ කුමක්ද කෙස්වලිං යට පාතලින් උඩ තියෙන මේ සියලුමදේ සුබයිද අසුබයිද අසුබයි ම කියනවොන පින්නතුන මේ කියන්නේ කොුණුපකොට්ටාත්ත තිස්්දක පිළිබඳව. වෙනමකුත් මේ කෙස්න් ලොම්නය දත් මේ හැම දෙයක්ම තුළ තියෙන්නේ අසුබය. එක තමයිැන අසුභ සංඥාව කියලා. ලෙඩවෙච්ච වෙලාවට අසනීප වෙච්ච වෙලාවට ඇඳ ඉන්නකොට ලස්සට පින්නතුන මේ වහිතන්න පුළුවන්. එකනක්ක දැම් මේ ගිමාණන් සාමීන් වහන්සේ මේ කින්න්න එක එකන්න එක ලස්සනට මේ දස සංඥා හිතනකොට ජීවිතේ යතා ස්වභාවය උන්හසට මනාව පන්නතුනි වැටහෙනවා. අපිටත් එෙහෙමනේ ලෙඩක් වෙච්ච වෙලාවට තමයි පින්නතුනි ඇත්තටම තනින් ඇද ඉන්නකොට කල්පනා කල නිකං බලන්නකෝ. පුදුමාකාර ජීවිතය අතාස්භාවයක් තමන්ටම තමන්තුලින් තේරු ගඩ පුළුවන්කම තියෙනවා. මේ අනුන්ගේ මළගවල් අනුන්ගේ මළමිනි අනුන්ගේ ලෙඩරෝග ඒ මොකුත් දකිින්ටෝ නෑ. තමන්ට ජීවිතය යමක් ඇති වෙච්ච වෙලාවට මෙන්න බෙනෙහෙර තියන්නක් දහමක් ඒ තමයි පින්නතුනි ගරිමාණද සූත්‍රයේ. මේ දස සඥා. මනාව බැහි කරන්න එතකොට ජීවිත අතාාර්ථය හොඳට තේරුම්ගන්න ලුවන්. එවිටඒ පුද්ජලයා දුුෂ්ටි මතවාද කිසිවක් පස්සේ යන නෑ. ඇයි ජීවිත අථාර්ථයේ තමන්තුළින්ම දකින්න පුළුවන්. ජීවිතය අතාාර්ථය කියන්න පින්න තුනි මේක මේ ඇතුලාන්තේ බලනකොට තේරුම්ගන්න ලුවන්. මේක සුබයිද අසුබයිද කියන්න බව. මිනිස් මොලය කුණු උනාම හමන දුරුගන්දය තරං. දුරුගන්ධයක් මේ ලෝක තවත් කොතනක වත්නෑ කියනවා. අපේ මොලේ කුණ වනාම හමන දුරගන්දය තමයි මේ ලෝකේ හමන වැඩිපුරම දුරගන්දය තියන්නේ අනි දුරගන්ද සේලුදේ පරාදයකට. ඉතින් එහෙම කුණු වෙලා යන නැතිවෙලා යනදකෙන් දැන් වැඩක් ගත් හම් මොකද වෙන්නේ. ජීවිත තේරුම් ගන්න පුළුවන්නේ. එනිසා බුදුහාම් දුරු වදාලා ආනන්ද මේ කෙස්ලොම් නිය දත් කියන මේ කුුණු පොකට තිද්දක පිළිබඳව අසුභානු දර්ශීව. අසුබේ අනුව යම්කිසිකරට කින්න පුළුවන්. එදාට තේරුම් ගන්න පුළුවන් පටවී. ආපෝ තේජෝවායෝ සතර මහධාතුූන් ගෙනයි මේ කය හැදී තියෙන්නේ. පින්නතුන්ට පුළුවන්නේ කියන්න පටවි ධාතුූ ටයිතී කොටස් විස්සක්. ආපෝ ධාතුුවටයිතී කොටස් දොළහක්. තේජෝ ධාතෝ ටයිතය කොටස් හතරක්. වායෝ ධාතෝ ටයිතයේ කොටස් හය. පටවිධාතුවට මේ කුණ පොකොටස් ති දෙකින් මොනවදයිති. පළවිනි විස්ස පළවෙනි විස්සේ. එකන බුදුහර දේශනා කරන පලවෙනි විස්ස. අයිතිවෙන්නේ කුණ පොකොට අස්තිද් දෙකේ පටවිද එකනේ තදගත්තීන් යුත්ත දේවල් සරරේ තියන.ඉළඟට පිත්හන් කියන තැනයිදලා මේ අන්තිම දක්වා මත්ත ලුම්ගන් කියලකන මත්ත ලුංගංක හිස් මොලේ. ඒ දක්වාහතියන දොළ හයිතිවෙන්නේ ආපෝධාතුවට ඇයි වැගරෙන දේවල්න්නේ සෙම් සොට්ු, මල මූත්‍ර ත්මියොකෝම් පිනතුනි වැැගින දේවල්. ඉළඟට තේජෝධාතුවටයිතියේ කොටස් හතර උමනවද දිරීම දැවීම පැවීම පැසවීම. මේ සියලුම ධාතුවන්ට වඩා පටවිධාතුවටත් ආපෝධාතුවටත්වායෝධාතුුවටත් වඩා බලවත්ම ධාතූමකත් තේජෝධාතුව. ඇයි අපි කන බොන සෑම දෙයක්ම දිරවන්නේ පැසවන්නේ තවන්නේ මොක්කෝම කරන්න තේජෝධාතුේ බලපෑම නිසා. අ කත්වෙච්චි අකඩ බටයකට එක පැත්තකින් වතුරධානවා. ඒ දාපු වතුර ටිකම එහා පැත්තෙන් භාජනයක් කැල්ලුවොත් ඒ වතුර ටිකමයිද නෑ. ඇයි. තේජෝ ධාතුවේ බලපෑම නිසා ඒ වතුරටි කොක්කොම ඇදගැනීවරයි. ඒවගේ තමයි අපි කණ බොනාහාර හැම දෙයක්ම තේජෝධාතුවෙන් සරීරයට අවශ්චටික පමණක් උරාගෙන කුන්ඩොඩ වසයෙන් අන්තිමටහකට දානවා. මෙවා දැනගෙන හිටිහාම අසුබේ හැටියට පින්න තුනිි බොහම හොඳයි. බුදුහාමුතුරුදේ අර ආනන්ද මේ සාරිපපුත්්ත මහාරාතන් වහන්සේගේ හොඳම යාළුව කවුද කියලවවා පුද්ත මාරත්තන් වහන්ස කියනවා අසුභේතමයෙකෝ මගේ හොඳම මයාළුවා අසුබේතමයෙකෝ මගේ හොඳම යාළවා ඇයි නිතර නිතර ඒදේ මෙනිහිරනගොට මට ජීවිතය අතාර්තය හොඳට වටහාගන්නඩ පුළුවන් ම ලබනැකකිවා සමහර සාමීණ වහන්සලා බුද්ධ කාලේ පින්වත්න රාජදත්ත කියලා සාමින් වහන්සරමක් කිටිය උන්වහන්ස දවසක් කියනවා බතක් පිසෙන්න්න කලින් මංගික්මටතතින නහක් වුණකිේවා ස්සන කාතාවගේ මලසිරක් ගනව සොහොනට. මේ කාන්තාවගේ ටිකදහසක්නකොට බඩ ඉදිමිෙනවා. මේ මලසිරුරේ. මේ බඩ ඉදිමිලා බඩ පැලිලා ඇතුලින්න පණුවෝ ඔක්කෝ මෙලියටෙන්න්න කලින් උන්වහසතනින් ඉක්මටතින් අහක් වුණනා කියවා. ඒකනෙ බතක් පිසන්න කලින් ඉක්මටතනින් අහක් කුුණා කියලකැන්නේ. ඒ කාන්තාවගේ බඩ පැලිලා ඇතුළන්තයේ දකින්න කලින් මට ධර්මය අන්න හරි මට ධර්මේ අවබෝධන ඒක වුවේ බතක් පිසෙන්න්න කලින් මං ඉක්ම තිි හක්ුුණන කියලා. බුද් කාලේ හිටිය පින්න තුනි කල්ල කියල සාමින් වහසනක්. උන්හන්සනම කුල්ල. මේ හාමුදුරුවන්ට මහ පුදුමාකාර රාගයක් තියෙනවා. එදා බුදු හාමුදුරුවූ යමනම කොල්ල හාමුදුරුව ලස්සන කාන්තාවගේ මලසිරවක් ගේෙනවා සොහොනට ඒ සුසාන භූමියයට කිහිල්ල ඒ කාන්තාවක මලසිරුව දිහා බලාගෙන භාවනා කරන්න කියනවා. පිනදර පුදුමයගෙන රාගය මේ බලංගින්න මළකුණ ට්‍රරාගේ පපතිනවා කාරඩ ගළල් හමුදුරුවන්ට බලංගින්න මලකුණන රාගේ පොතිෙනවා ආයනෝෆන්සලට බුදහන මට භාවනා කරන්න බැකිව්වා. බුදුහරු දෙවිනි දවසත් කියනවා කොල්ල ඒ මළසිරු දදිහා බලාගෙන දෙවිදස භාවනා කරන්න දෙනි දවස ්‍රරාගේ පතිෙනවා. දැම්ේ මැරිීලා දසනා එපදනවා හතරින් දවස්තාමයියේ කාන්තාවගේ බඩ ඉදිමලා තැන්තැන් වලින් නිල් පාට වෙලා බඩ පැලිලා ඇතුළ ඉන්න පනු ඔක්කෝම එලියටවා මේ කොච්ච රසුබද කියන්න මේ බඩ පැලිලා සැරවටි ඔක්කොම උඩට විසිවුණාම ආයේ සරවටික වැටන්නෙත් පින්න තුනි ඒ මලසිරට උඩටමයි ඉන් පස්සේ හොයන්න බෑ මේක ස්ට මලසිරුද පුරුෂේග මලසිරද ක කිය හොයන්න. සරවලින් සරෙන් . ඉතිං අසුබේ නැතිය මේහනොට අසබේ මතමයි මිනිහිගරන්ටවනි. බුදු හාමුදුර දේශනා කළ දවස ්‍රාහුල පුංචි හාමුදුර කින ර හල අසුභායේ චිත්තං බාවේහි අසබේ තුළ ම රාහුල හිත වඩන්න. ඒකක් ගං සුසමා හිතං අසබේ වඩනකොට රාහු හිතීක්මන්ට එකගං ගරගන්නක් පුළුවන් මතිෙනවා. ඇයි පින්නතුනිි ලෝකී අනිද්දේවල් දකිනවට වඩා. ල සිරදක් ක ළඟ ඉදගෙනන බාවනා කරලා කන්නගොට ලෝකේ බොහෝ දේවල් එකනකට කුුණාවගේ බොහම ලස්සර දකින්න පුොළුවන් අසු බේදකින්න පුළුවවාන්. බුදුහර දේශනා කරන වනේ සුස්සාන භූමිියයට කිහිල්ල භාවනාක් මළසසිරදක් දිහා බලාගෙන බාවනා කන්න භික්ෂුව හොඳට මතක තියාගන්න කිව්වා අහල පහල තියෙන මගසලකුණුත් මතක තියාගන සුසාන භූමියට යන්න කි්වා. නැත්තං සමාධිය හිතේ එක භාවය නැති වෙන්න පුොළුවන් දැඟත් මෙහෙමීතමොකු. කුටිය දුර බැහවා යනව සුසාන භූමියයට දෙැනෙක් යන්න පපාක තනින්ෙන් යන්න සස්සාන භූමි යනම් බාාව කරන්න දැන් ඔන්න තනියෙන් යනවා යන සුසාන භූමියයට පාරයින හම්බෙනවා ගලක් ඒ ගල මතකතියාගන්න මෙතන ගලක් තිබ්බා කියලා ටටික දුරක් යනකොට හම්බෙනවා කනුවක් මතකතියාගන්න මෙතන කනුවක් තිබ්බා කියලා දැන් යන්න සුසාන භූමියයට ළඟගදි මගෙන පල සිරුටළඟ පත්ක ඩේලාගෙන වාඩි වෙන්න. දෙැ මල්සිරුත්සර තනියෙන් භාවනා කරනවා දෙැ එනකොට හැන්ද වෙනවා නැක බානක ලැකනකොට හැන්ද වෙනවා හවස්සනවා දැන් එන්නත් තනියම හිත එක ගයි ඇ සුබා චිත්තං භාවෙහි අසබේ තුළ හිත වට තියෙන්නේ දෙැ එන්නෙ තනියම ඒත් තනියෙන් එනකොට අර පාරයින තිබුණු ගල දෙකලා භික්ෂුව බයිවේද නෙද දැ එන්නේ සුසාන්න භූමීදලා ලෙසි නෑනේ එක මළසිුරට තින තව මලසර ගොඩක් තියෙනවනේ ඒ හැම දෙයක්ම දැකලා එකක් දිහාබලාගෙන බාාවනා කළලා හිතත්තෙන්කර එන්නේ. කනුව දකිනකොට පාරයිඉන බයිවේද. නෑ බයි වෙන්න. ඇයි බයි වෙන්න ඇත්තේ. ඒකනේ බුදු හාමුදුර කිව්වවෙේ අසුබේ වඩන්න සුසසාන භූමීට යනව වනං. මග සලකුණු මතකතියාගෙනන යන්න. බයිවෙන්න ඒ භික්‍ෂුව දන්නවා. මම උදේ යනකොටත් මේ කනුව මෙතැන බෙහිෙන්ම්ම තිබ්බා ඒ නිසා මූ හොල්ම නක් නෙවෙේ. හිතබි දෙනෑ. ආ යනවා ගලක් කම්බයනවා උදේ යනකොටත් මේ ගල තිබ්බා දැතිීනන්නෙතේ ගලතමයි මං හිත බිඳගන්න. එකන් කරගත්තු හිතින්ම ඒ භික්ෂෝටෙන්ඩ පුළුවන් කොතෙන්ටද. කුටියයටටෙන්ඩ පුළුවන්කම තියෙනවා. ඉසපින්නතුනි අසුම් භාාවන කරන කොට. හිත එක්මටම එකඟ වෙනවා වගේ සමාධිමත් හිතක් ඇතිකරගන්න පුලුවන්කම තියනෙනවා. තිනිසා භාගතුන් වහන්සගේ කාලේ ඒ කුල්ල සාමීන් වහසනත් පින්නතුනි රාගේ නැති උනා කල කියන්නේ ආනන්නේේ විදියට හතුරන දවස ෂස්ට්‍රේගේ මල් සිර දිහාබලං ඉන්නකට අපිහිතනව පින්න තුනිි මේ කොහේවන් නති පනුවතමයි මැරවට පස්සේ මලිට්න කියෙලා. නෑ සෑහෙන කාලයක් මේ ඇතුළ ජීවත්වවෙච්ච පනුවතමයිඉන්නේ. ඕටිගානක් පනුව ඉන්නවා මේ සරීරය ඇතුළේ. හමාශ්‍රේකන පනු හමටික් කනවා. මස්රාෂ්්‍රිකන පනණු මස්ටික කනවා නහරාශ්‍රේකින පණු නහරටික්කනවා. උන් නිදන්නෙත් මේ කැතුළි. උන් කන්න බොන්නෙත් මේ කැතුළේ. උන් වැසිලි කැසිල කරන්නෙත් මේ ඇතුලේ. උන්ගේ හොස් පිල්ලිකත් මේ ැතුළේ. දැන්ගෙසිං අසුබේ වැටහෙන පනි. අසුබේ වැටේ නවනේ එක කිවවේ. කතමා චානන් දසු බසඥා අනන් දසු බංඥාව කියල කියෙකුමක්ද මෙන්න මේ දෙෙ දෙෙස්කුණ පේ පිළිබඳව යම්කජගෙනෙුට අසබානු දර්සීව නැකින්න පුළුව වන්නන්න්නේ මේ හැමතනතිින් පින්නිතු බදහාහ දුරු දේශනා කරනවා අර්ඥ ගතෝවා රුක්කමූලගතෝවා සු්ඥාගාරගතෝවා. හැමතනම දේශනා කරනවා. ඊට පස් බුදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද ආදීන ම සංඥා. ආනන්ද ආදීනව සංඥාව කෙල කියන්නේෙකුමක්ද. බොහෝ දුක්කැති මේ කයේ මේ සරීරයේ බොහෝ ආදීනමත් දකින්න පුළුවන්. මොනොද පින්නතුනි ආදීනව. බුදු හාමුදුරුවෝ රෝග ගණනාවක් දේශනා කරනවා. කයක් නැත්තන් මේ සරීරයක් කයක් ලැබුණු නිසාන පින්නතුනි අදමේ විදිින්නේ. ආදීනව හැටියට නේ විදිින්නේ. යක් නොැබුණනා නංම් අපිවිදීමක් අවදාවත් ආදීනවයක් මෙක් තුළ නෑනේ දැංඉතිං කයක් ලැබුණු නිසා ආදීනව තියෙනවා මොනවදේ. ඇසේ හටගන්න රෝග තියෙනවා කනේ නාසේ දිවේ සරීරයේ ඊට පස්ස කියනවා පිනාසෝ පිනාසෝ කල කන පින්නතුනිි දැවිල්ල තියන රෝග තියෙනවා ඊට පස්ස කියනවා පක්කන්දිකා එක කියන්නේ රක්්ට අතිසාරය සාරිපපුත්්‍ර මරතන් වහන්සේ ැත් පින්න තුුණ අන්තිම කාලේ ලේ අති සාරය බනපොතේ කියනවා සාරිපපුත්ත මහරාතන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් උන් වහන්සේගේ සරිරං ලේපිට වුණා සෑහෙන්න එක භාජනයක ලේපිරෙනකොට ඒ භාජන අස්කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා ඒ තරං ලේපිට වුණ සාරිපපුත්ත මහරතන් වහන්සේගේ ගිහිල්ල ගිහිල්ලම තමයි පුත් රත් ව හස පන්න න පිවන් පැවේ රහත් වනත් කයට උරුමදේ හෙමයි පෙන්න්න තුනේ ඒක වලක් වන්න බෑ. ලෝකේ ධර්මේ අවබෝධ කරගත්තු බුදුරජාණ වහන්ස සිද්ධ වනේ ධර්මේයට අනුව ජීවත්වෙන්න. බදු හාම්දුරුවන්ට දධර්ම ඉක්මවා ජීවත්වෙන්න බෑ පෙන්න්නනතුන ඉක්මවා ජීවත් වන්න ලුවන්ගමකුත් නෑ බදු හාමුදුරුවත් මතක් කලානේ දවසක් පන්න තුනි මිගාර මාතු ප්‍රාසාදේ. ඒගන පූර රාමේ කුටිය ඉඳගෙන බුදුහාමුදුරුවෝ තනියෙන් පිට තබනවා. තනියෙන් පිට තවා ගන්නවා. ඒ පිට තමනකොට මෙතන්ට ආ ආනන්ද හාමුදුරෝ. ඇවිල් ආනන්ද හාමුදුරුවෝ මේ පිට තබන දේන පොට්ටන අරගෙන ආනන්දහම්දුරුව පිට තමනගමන් බුදු හාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුව වන ඉස්තර ති බොදදුරු හ ස්නක දැන ටික හැි වෙ ලයික බදුදහාමුදුර කිව්වා ආනන්ද ඉති මට කියන්නේ ඕක මට කියන්නේ පානද ඕක කියන්නෙක ජරාවට ජරාවට නිද ේවාග හිගෙන තවනන්න කිව ක ට ේරු ග පුළුවන්ගේ ුද්ධ ද ාර කි වන ජ ජරිත හොන්ත ත්ත පාදා නස්සවා ආනද මේ ශරරිද දැ හරිට දිරාගේ බරරත්තයක් වගේ කිව්වා හැමතනීම ජර ගානු. බුදුසිරට තේටික වුණා නං මේ අපි ගැන මොන කතාද පින්නතුන. ඉට පස්සේ කියනවා. විෝික විසෝජික කල ගන්න පෙන්න්නනතුනිි මේ කයට තියනවයික ආනන්ද විශාල් ලෙස බඩ විරේක කරනවා සමහරෝන්ගේ. හ මේ කයක් ලබන්න්න සලබෙන ආදීනවන ආදීනව සඥා. ඊට පස්සේ කියනවා සෝසෝ සෝසෝ කෙල කියන්න පින්නතුනි ශය රෝගයට. ඉට පස්සේ කියනවා අපමාරෝ කෙල කියන්නේ අපස්මාරයට. ඉට පස්සේ කණ්ඩු කණ්ඩු කෙල කියන්නේ කෘෂ්ට රෝග. රරි තුළ කරමාණු රූපත් පින්නතු නේවා එක එක විදිහයට හට ගන්න වන්නේ සමරු කරන කරමනුවත් ඒ විදියට කුෂ්ටරෝ ගැති වෙනවා ඇතට මතකන අර අන්ඩුද හාම්දුරන්ගේ නංඟගකිෙනෙක් ටිය බුද්ධකාලෙ රෝහිනිය කියලා ඇඟ පුරාම කුෂ්ට රෙද්දක් ඇඟට තියන්න බෑ ඒරෙද ඇඟට ඇැලිෙනවා ඒතරං සරබ ගන්නවයි කුෂ් ගඩු වලින්. දවසක් අන්ඩුද්ද හාමුදුරුවෝ ගමට වැඩම කරපු වෙලාවේ ගම ොක්කෝ මිනිත් ඥාතිීන්දයා බලන්න අන්ඩුද්ධාරු බලන්න. එකක්කෙනෙ එක්කා විිනෑ. මේ නංගේ. අඩුදදහරු ඇහ්වා මේ කෝ රෝහිණි නැගනිය කියලා අනේ සාමින එතුමිය ටෙන්ට බෑකිව්වා. ඇයි ඇඟ පුරාම කෘෂ්ටයක්ක් ඇදිලා රෙද්දක් එකට දාන්න බෑ. අන්ඩුදහරුවෝ කමක්න එන්න කියන්න කියලා. ඇ ආවා. ආවට පස්සෙ වන බලන්නකෝ මෙකගෙන ගන්ටෝනේ අන්ඩුදදහරු වහනවා. නැගනයන නොබට ඔහොම වනේ ඇයි කියලා ඇක පුරාම කුෂ්ි හැදෙන්න්න ඇඒයි කියල හේතුෝ දනගන්න කැමිතිදි කෙලවා. සාමිණ කැමතිීව්වා. කුෂ්ට නැතිකරගන්නත් ක්‍රමයක් තියෙනවා ඒක දැනගන්නත් කැමිදි කෙහවා කැමතිීකිව්වා ය කුෂ්ටන නැතිකරගන්නට ඕනන් මෙන්න මේ දේ කරන්න රෝහෙනේ ආගන්තුකෝ වඩින සාමීණ වහන්සලට කුටියක් කදලා ෝද කරන්නට කිව්වා ඒක කොටේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නොබැසින්ම සිද්ධ කරන්න. පින්නතුනේ මල්ලාසන සුද්ධ කරනකොට මිදුල් අ බෝමල්ලු අමදිනකොට ගිලම් පස භාජන ගිලම්පස ත්‍රේ ඒදී බෝම හොඳර පිරිසිදදු හෝදන්ටඕනේ ඒ තේරු ගන්න පම මේ කෂ්ටරෝග හොඳද කික ගනෙයි. ඒවා මේ කතාවින් තේරුම් ගන්න තියෙන්නේ. ඒ විදියට බෝමල්ල අමදිනකොට ස්සන පිරිසිදු කරනකොට මල්ලාසන සුද්ධ කරනකොට ඇගේ තියන යම්යම් රෝග කුෂ්ට රෝගාද ජරම රෝගාදිය සුවපත්් කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ කොටිය සුද්ධ කරනකොට, රෝහණයකන නැගනිය ඇගේ ඇගේ තිබුණු කුෂ්ට ික සනීපුණා. මොකද මේ කර්මය එක ජීවිතයක ටැත්තන් එක ආත්මයක මේ රෝහණය කන නැගනිය තැනැත්තිය රජරුවන්ගේ බිසවක්. වෙලා හිටිය රජ්ජුරුවන් සතුරු කුරන්න නාටිකාංගනාවක්ෙනවා රජ මාලිගාාවට. රජ්ජුරුවන්ගේ හිත නාටිකාංගනාවට යැයි කියන බයට මේකරපුදේ තමයි නාටිකාංගනාව නිදාගන්න ඇඳී ඇතිරිල්ලෙරට දැම්ම කහබිලියා. බලන්න විපාග හැටි මේ කහබිලිය දැම්මා. දැඟිතින් නාටිකාංගනාව නිදාගන්න කියිය බොලුවගමකසන්න පටන් ගත්තා ඇදා සෑහෙන වේදනාවක්වි. අන්න එදා ඒ නිදංහිටපු නිදාගන්න කියපු ඇඳේ ඇතලෙයටට කැබිල යදාප නිසා තමයි ඒ විපාගයටට බුලුුවග පොරාම කුට හදතුුණා. ඇ මෙතන කියනවා කණ්ඩු කියල කියන්නේ කුස්්ට රෝග. ඉට පස්ට කියනවා නකසා කියල කියන්නේ නියෙන් කසන ලද තැංවල හැදුනු තුවාල. ආදී නොමේ ඇයි මේ කයක් හැදුණු නිසායිති මේටික විදිින්ටපාය. විතන් චි විතාත්්චිකා කියලැනෙ මහා කුෂ්ට එකන ලොකු බිබිලි මේ සරීරයේ හටගන්නවා. ඉට පස්සෙ කල කැන්නේෙ පිළකා කියලා කියන්නේ අදකාල් හිටනම් පිළිකාව ඇත්තං දේශනාවේ අටවායි හදාංගෙන පින්නතුනි දවල් ගෙඩි තර දියවුල් ගෙඩි තරං ලොකු බිබිලි මේ සරීරයේ තුළ හටගන්නවා ඒ තමයි පිළකා කියලා කියන්නේ. ඉට පස්සේ බගන්දලා කියලා කියන්නේ. යම්කිසි කෙනෙක ගුද මාර්ග තුළ හටගන්න යම් යම් රෝගතියනවා. බුද්ධ කාලෙත් ඒ සිද්ධ වුණා අද කොච්චර හමතියෙනවද පින්නතුනි. ඒ ඉති මේ සරීරෙ ලබෙන ආදයනවනමේ. මෙව දැනගෙන ඉන්ටුවනේ. ඉට පස්සි කියනවා පිත්ත සමුට්ටා නාආබාද පිතිං හටගන්න රෝගතියෙනවා. සෙම්ම සමුට්ඨා නාබාද සෙමනිසා හටගන්න රෝගතියෙනවා, සනිිපාතිික ආබාධ එකන්නේ තුන්දුුස් කිපීමෙන්. සිදුවන ආබාධ තියෙනවා ඉට පස්සේ උතුපරිනාම ජාබාදා. රිිතු වෙනස්වීමෙන් වල දෙන ආබාධ තියනවා. බුදුහාමුදුරු දේශනා කරනවා මේවා පිළිබඳව යම්කසිකනෙක්. ආනන්ද දකින්න පුළුවන්නන් නුවනිින් ප්‍රත්්‍යවේක්ෂා කරන්න පුළුවන්නන් මේකට තමයි කියන්නේ ආදීනව සංඥා කියලා. ඉට පසේ බුදුහාමුදුරු දේශනා කරනවා කතමාචානන්ද පහන සංඥා. හන සඥා කිය කියන්නේ ප්‍රහණය කරනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා අනන්ද මේ ශාසනයේ භික්ෂුව මොනවද ප්‍රහාණය කරන්නටවානේ. කාමවිතර්ක ්‍යාපාද විතක්ක විහිංසාවිතක්ක. මෙන්න මේ විතර්ක ඉවසන්න පුළුව අංකමතියෙන්ටෝන. ඉවසන්න කියල කියන්නේ කාම විතර්කයක් හිතට ආාවට පස්සේ. නැවද මම කාමය මගේ හිතේ උපදින්න ඉඩතියන්නේ නෑ කියල ඉවසන්ටෝනේ. ඉවසලා ඉම්පස්ස කරට ඕනේ මොකක්ද දුරු කරන්ටඕනේ. කාම් විතර්කය ව්‍යාපාද විතර්කය ඇත්ති හෙමයි. ඉලකට විහිංසා විතර්කයත් ඒත් හෙමයි. එතකොට මේකට කියන්නේ මොකක් කියලාද පහන පහන සංඥා බුදුහර දේශනා කරනවා කාමේ හරියට මහනනේ හරියට කොයි වගේද කෘෂ්ටියයක් ැදිච නුස්සේ. ත්ච්ච ගික බලක් ලඟට ලඟන්නකගොට ලැබෙන තාව කාලික සොභයක් විතරයි. පස්සේ තියෙන් යෝක දුක කාමය තුළයි මේ හිතට මොනතරන් කාමාද කකුස දරම් පහල ව ොද පින්නතනේ බදාරු දේශනා කනවා යම්කිසිගෙනෙක් මහනන කා විතර්ගල කන සිතිවිලිනය මේ සිතිලි නති කරන්න හිතාගැෙන කියලා සමහරු යනමයකුව කැළෑමට නගර මේ කරන්න බෑ කියලා. ගර මේ කටයුත්ත කරන්න බෑ කියලලා කලෑවට යනවා කැලෑවට ගියත් ඒ පුද්ලයගේ හිත එකඟවේ නැත්තං ඒ කාගෙනං වර දක්ද ඇතන මතකද මේගී හාමුදුරු බද්ධ කාලේ බුදුහන්ට උපස්ථාන කළලා අර චාලිකා කියන ආරය ආරාේක නැත්තං ඒ කළෑවට වැඩම කරපු වෙලාේ මේ ට ැන දක්න බොහම ලස්ස නම්බත්. හිතුවා හිත නිවන වනන් නිවන්න හොඳම තැන මෙතැන. බුදුහනිමන් අතර වෙනවා නතරවෙෙන්නේ පාමේකිය ඇයි මට උපස්ථායක නෑ ඔබාන්සිනම්මක දෙවබාන්සය කොම කරගත්තන අපිට කරනතාව ගොච්චරදවල් තිනවද නතර වුණා මෙන්න දැම් මතු වෙන ොමනවද. කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිසා විතාාර්ක. දැම්ේ නගරයේ මේ වැඩේ කරන්න ගමේ මේ වැඩේ කරන්න බෑ කියල කැලෑවට ගිය ඉතින් කැෑට ගිල්ලත්. එකඟ වෙන්නත් තං ඒ පින්නතුනි කාගෙබර දත්ත. ඉසා බුදුහාමුදුරු දේශනා කරනවා හිතක් එකන් කරගන්න කෙනෙකුට නගරයත් ආරන්නයක් කිව්වා. ගමත් ආරණයක් කිව්වා එකන් කරගන්න වනං ඔොය කතාවත්වීනව පින්න තුනි තූපාරාමේ ස්වාමීන් වහන්ස නමක් හිටියා මේ තූපාරාමේ හිටප ස්වාමීන් වහන්සේට බොෝම ොන්ද කල්ල්‍යානමිත්‍ර වාමීන වවාසනමක් ටිය ආරන්න. ආරන්නේ හාමුදුරුවු දවසක් වැඩිය තුූපාරාමයට තමන් යාලු හාමුදුරු බලන්න. එනකොට හැන්ද වුණා ගිලම්පසටිකක්කත් හරයට හම්බුන්නෑ. දැන් තූපාරාමේ ආරන්නේ ආරන්න්‍යයක වූහම ලොකු වෙනසක් තියෙනවන දැන් ආරන්නයට වැඩිය තුූපාරාමය මක් ලැබෙන්ට ඕෝනිි. ආරන්ට වන ගිලම්පසටික හොඳවෙට ඕනේ තූපාරාමේ නමුත් ආර්‍ය හාමුදුරුවන්ට මේ කිසිවක් ැබෙන්නේ බොහම අඩුවෙන් හැමදේම ලැබෙන්නේ. ඊට පහුඳ දෙන්නම් පින්ට පාති වැැඩිය. ආරණටත් වඩ අඩුවෙන්තමයි පින්ට පාති කම්බෙන්නේ. දෙැන් අර්‍ය හාමුදුරු තූපාරාමි හාමුදුරන්ට කියනවා ස්වාබීනී මීට වඩා හොඳයි අපේ ආරන්නේ. ගිලම් පසිිටත් හොඳ හම්බේෙනවා දානාන්ටිකත් හොට හම්බේෙනවා වඩි මොකිව්වා. පිටත් වුණා පිටත් වෙන්න හදනකොටම ආරන්න හාමුදුරු කියනවා සාමීනී මගේ සැරඇටිය මගේ සිෙරෙප්පු දෙක මගේ සිවරූටික මෙ අදී වසයෙන් කියනකොට තූපාරාමි හාමුදුරු කියනවා සාමීනී මං අවුරදු විස්සක් තූපාරාමීදලත් ආරන්ඩනකොට මට රයන්න මොක්කත්නෑ කිව්වා ඔබහස මේ දවස් දෙක තුුණකොටවිල්ල අප පේය ඔොහදරයන්න කොච්චර දේවලතින මද. එතකොට තුමයි සාමන් වහන්සේ කියන්නේ තාබීන ඔබාසර නගරයක්ත් ඇත්තට මාරණයක් කිවවා. ගරයත් රන්න ඒකන්ඩෙ විතරක නැති කරන්න එක සිතිබි නැති කරන්නට ොන්නන් බදු හාාදු්‍ර දේශ කරනවා නගරයත් එකයි කලෑවත් එකයි ඒ හිතේ තමයි පින්න තුනි ඒ හැම දේමතියන බදුහර දේශනා කරන මේ ලෝක දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් කාම අදද නැදද නෑ ඒ වස්තුවදිහා ඒ පුද්ගලයා බල්ලවිදියට තමයි ඒ කාම විතර කාාදී පින්න තුනි තමන්ගිහිතේ නිසා තම බදු හා දුරු වදාලේ තිෙට් න්ති චිත්‍රාණි තතේව ලෝකයේ ලස්සන දේවල් ලෝකයතු ලෝහෙ ඔහෙති බුණදෙන් කරන්න ඕනෙකම දේ තමයි තෙට්ඨන්ති ජිත්‍රාණි තතේව ෝකයේ. අතෙත්ත දීරාවිෙන අන්ති චන්දන්ති ඥානවන්තය කරන්නේ ඒක රේතින චන්දරාගයක් ඇලීමක් තියෙනවනම් අන්නේ ඒගනැති කරනවා කාමේ කොච්චර බලවද්ද කියන්න පින්නතුනේ ේසිය කොච්චට ලවද කියන්නන්නේ න්න බලන්නකෝ. අවුරුදු වසූ දහන්ට තිබුණු ආවිෂනය දැන් සයටත් වඩ අඩු වෙලා තියෙන්නේ මේක සයටත් වැඩ අඩු වෙලා දහයටත් අඩු වෙලා ආප අවුරුදු අසූදාහට ලෝකේ පරමාශ වැඩිය වුණු කාල තමයි ෛත්‍රීගෙන ාතන් හන්ස මේ ෝක පාලවෙන්නේ චක්කපති සියනා සූත්‍රි ඳහන් වෙනවා අවරුදු දෙසීයට පරමාශ තිබුණ කාලයේ ම ප න්ට වැඩ හිට හොදර සැලක. ඩිහිටියන්ට දෙ මවපියන්ට නොසලකගෙන සලකන් නැතුව ටිගටික එෙන ගොට තමයි දෙසියටට තිබුණු වාවිජ්‍ය දැන් සීටත් වඩ අඩු වෙලා තියෙන්නේ. අද බස්සයක සීටයක්කන් දෙන්නේ වැඩි හිටියකුට දෙමවපියකුට. ඒතනං පිරිහිලා ඇයි මේ කාමය කෙලෙස් මේ සිියල්ල බලවත්වනකොට බලවත්වනකොට පින්න්නනතුන ිනිස්සුන්ගේ ආශ්ිටික ටිකටිකටු වෙනවා. හිළඟට ව්‍යාපාදිය. දුහරු දශනා කරනවා මිනිස්තු අස්ථානෙක්් කීපනමැක වවා කකිපේ නෝන කපේ නොනතන කිිෙනනගන්නන මේක කියෙන්නේ මිනිස්සු අස්ථානක් ක පෙනවා. තැ පාරට බැස්සත් අපිට මොනතරග පින්නනතුන ්‍යාද විතරක පාලෙනවද. ස අපිට කේන් තියනුවා තරහා යනවා එනිසා ඒ බව දැනගෙන්න පින්නතුනි පාර්ට බැස්සහම ඒදේ පාරදි වඋනත් එදාට කෙන්තියන්නේ ඒ ඇයි ඒදී වෙන බව දැනගෙනනෙ පින්නතුන අපි පාරට බැස්සේ. එස යමක් යාලන පින්නතුන යසුරු කරන්න මුල් කාලි හරි හොඳයි. කාලයක් කනකොටතම යාල වෙනස්න්නේ දැ අපිහිතනවා දන නස්සේ සසුරු මුල් කාල හරි හොඳයි දැන්තමයි ඔක්කම කියලා නෑ මනස්සේ රත් හිීමමතමයි මනිසන්ගේ යත ස්වභාවය මතුවෙන්න පින්නතුනි, කාලයක් මිනිස්සු මිනිස්ව ඇතුරු කරන්න කොටයි. ය බුදු හාම්දුරු දේශනා කරනවා. පහන சஞාවக்கල කියන්නේ காமවිතර්க்க வி්‍යපාද விතර්க்க விහිසා විතර්க்க කියන සිතිවිලහි ආදීනව யම්கிසිනෙක් ප්‍රතිவேේක්ෂா කරලා නැත් நோனிங் දැකිලා දக்கලා ඒ அறமுුණ உப்பன் காமවිර්க்க வி්‍යපාத விර්க்க யම්සිනෙක් இவசනவாනங இவசலா ඒ துருகරணவாනங ඒතමයි පහන? සං්‍යාව කියල කියන්නේ ඉට පසේ බුදුහර දේශනා කනවා කතමා චානන්ද විරාග සඥා විරාග කියල කියන්නේ පෙන්න්නතුනනි බුදුහාහරු දේශනා කනවා සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිිපටි නිසංගෝ තන්හක්කයෝ විරාගෝ නිබ්බානන්තිී සබ්බ සංකාර සමතෝ ඒ කියන්නේ සියලුම සාස්කාර පිළිබඳව මොකදදති වෙන්නේ සංහිදී මක්කති වෙන දැ බෙල්ලොක දුනක් ඇවිල්ලන්නේ ගුතුරන්කල්ල සීල ස්කාරයන් පිළිබඳව සංසිදීමක් ඇති වෙනකොට සබ්බූ පදිපටි නිසක්ගෝ සියලුම කෙලෙසුන්ගෙන් හිත නිදහස්සයන ඇයි මේ සංස්කාරවල තියෙන්නේ මොකක්ද. ඇතිවෙනවා පවතිනවා නැති වෙනවා. ඒ බව නොුවනින් හොඳට දකිනකොට මේ පුද්ගලයා බාහිර වසයෙන් හෝ කිසිම දෙයක්කරේ ඇලීමක් ඇති වෙේද. ඇලීමක්කඇතිවෙන්නේ ඇලීමක් ඇතිවේෙන නැත්තං ඒ පුද්ජලගෙ හිත කෙළෙසුංගින් කෙලිසුන්ගින් විදිෙනවා ආන් නිදාට කියනවා තන්හක්කයෝ සේලු කෙළෙසුන්ගෙන් අතහැරුණු විට ඒ පුද්ජලගේ විනාස වෙන්නේෙ මොකද තුෂනාව නැතිවෙනවා තුෂනාව නැතිවෙනකොට එයා තේරුම් ගන්නවා නො ඇලීම තුළ විරා කල කියන්නේ ඇලීමනි විරාකල කියන්නේ ඇලිම් ඒ නොැලීම තුළ යම්කිසි කෙනෙක් සුවයක් සැපයක් ප්‍රනීත බවක් භුක්ති බිඳනවාද ආන්නේක තමයි මොකක් කියන්න ද. නිමන කියල කියන්නේ. එතකොට නිවන සැපයි නිවන සැයි නිවන සැපයි කියලා කියනවනේ. ඉති ඔච්චර සැපන ඕෝකෙ මොවද විදිින්න තිෙන්නේ. දවසක් භික්ෂන් වහන්සනමක් ත් න මි නිවන්න සැපයි නිවන් සපයි නිවන් සපයි කියලා කියනවන ඔච්චර ස්‍රපන ොකදහ දිින්න යෙ ක. තැරි උත් හාම්දුර කියනවා විඳින්න දෙයක් නැතිහින්දම යි තමයි සැපයි කියල කියන්නේ. ඇයි විඳින්න දෙයක් නෑන. නැතින්දම තමයි සැපයි කියන්නේ. කොච්ච ලස්සනයිද. ත්තරයේ. එනි සා පින්නතුන බදුහාම්දුරු දේශනා කරනවා දුක්ක ආනන්ද තුංගාකාරයි දුක්ක දුක්ක බිප්‍රනාාම දුක්க்க, සංකාර දුක්කය. දුක්ක දුක්කේ කියල කියන්න පෙන්න්න තුොනි එදිනෙදා ජීවිතයේගත කන්නකොට දැනන කායික මානසික වේදනාවට කියනවා දුක්ක දුක්ඛයයි කියලා. විපිරිනාාම දුක්කේ කියන්නේ. පවචන තත්ත්වය වෙනස්ෙනවා. දැන් කලෙකති මේස්තක පේනවා කලකති නොපෙන යනවා කලෙකති සුදබහෙනවා ඇයි ඒ පවතින තත්ත්වය වෙනස්වෙනවා ආනෙකතම විපරිනාාම විපරිනාාම දුක්කේ. එතකොට සංකාර දුක්කයේ කියලා කියන්නේ. සංකාර දුක්කය කලක කියන්නේ මේ හේතු අහසි වෙනකට පලයත් අහසි වෙනවා. මේයාත්මි මේ වගේ ඇස් දෙකක් ලැබුණේ ඊට අදාළ වෙන කර්මී ගියාත්මි කරපු නිසා. ඉළඟාත්මිත් මේ වගේ ඇස් දෙකක් ලබන්න නම්. ඊට අදාළ වෙන කරමය කුසල මෙත් මෙත්ම කරන්නට ඕනේ. එකටවෙේ හේතුව අහෝසි වෙනකොට පලයත් අහෝසි වෙනවා එක තමයි සංකාරය. එතකොට බුදුහර දේශනා කනවා විරාග සංඥාව කෙලක කියන්නේෙකුමක්ද සීලු සාස්කාරයන් සංසිදු වනකොට සීලුම කෙලෙසුම් ඒ පුද්ගලයාගේ හිතින් මකදද වෙන්නේ. අතහරිනවා අඇත හැරෙනවනේ ඇයි සසාංස්කාරයන් අනිත්‍ය බව නියන නොවනින් මෙයා බොහොම ලස්සනට දකිනවා. ඒ නොවනින් දකිනකොට කිසිම දෙයක් කරෙහි. ඇලීමක් ඇතිවෙන්නේෑ. ඇතිබෙන් ඇතිබෙනකොට එයා තේරුම් ගන්නවා නො ඇලීමය කියන යමක් මේ ලෝකේ ඇදද එතන තමයි තියෙන්නේ මොකක්ද. ශාන්ත බව නො ඇලීම තුළ තමයි තියෙන්නේ ශාන්ත බව නො ඇලීම තල තමයි තියෙන්නේ ප්‍රනීත බව ආන්නේ නොවනින් පත්්‍යවේක්ෂාකිරීම තමයි ආනන්ද විරාග සඥාව කියලා කියන්නේ. ඉට පස්ස කියනවා කතමා චානන්ද නිරෝධ සඥා නන්ද නිරෝධ සංඥාව කියලා කියන්නේ කොමක්ද. ති බද ාදුතුර දේශන කරනවා සීලු සංස්කාරයන් සංසිඳනකොට කාමාදී කෙලෙස් නැති කරනකොට තුෘෂනාව ශයිවෙනවා. කාමාදී කලෙ නැතිවෙනකට තුෘෂ්නාව යි වෙනවා. තුෘෂ්නාව සය වනාට පස්සේ ඒ පුද්ගලය දන්නවා නිරෝධය නිරෝධ සඥාාවන ෂාවශනා පස්ස නිරෝදධ ඒ ඇන්ඩේ. කිසිීම දේක. ඇලීමක් ගැටීමක් නැතිව මේගමන ඇවිල්ලා මෙතෙන් ටාවට පස තේරුන් ගන්නවා නිරෝධය කියන යමක් ඇදද මෙන්න මේක තමයි නිවන කියල කියල කියන්න කියලා මෙ අ නුවඩින් හොදට පින්න තුනි ප්‍රක්තිවේක්ෂා කරනවා. එතකොට එය තේරුම් ගන්නවා නිවන පිණිස දැම් මට කලියයුතු කික් කු කලියයුතු කිසිවක් නෑ. ලෝක ඇත්තක තියෙන සිලුම ගණු දෙනෝ එදා ටේ පුද්ඥලයා නතර කනවා ඇති නිරෝධය තුළ ලස්සනට මේ ගමන ඇවිල්ල මෙතන ඉන්න පින්නතුනී ලෝක ඇත්තක තියෙන සීලුම ගන්න දටකර ඔය නිරෝධ සමාපත්තියට සමවන් භික්‍ෂුවගේ මැරච්ච පුද්ගලයගේ වෙනෙස තමයි පින්නත්න මැරෙච්ච පුද්ගලයගේ ආශවාච ප්‍රාශ්වාස යුරුද්ධ වෙනවා. නිරෝ සමාපත්තියට සමවන් භික්ෂුවගේ ආශ්වාස ප්‍රාශවාස තාවකාලිකව නතර වෙනවා. මරිිච්ච පුද්ජලයාගේ වතී සංස්කාර නිරුද්ධ වෙනවා නිරෝ සමාප සමවන් භික්‍ෂුවගේ වචී සංස්කාර තාවකාලිකව නතර වෙනවා. මරිිච්ච පුද්ගලයාගේ කර්මල තේදෝදාාතුව නිරුද්ධ වෙනවා නිරෝ සමාප සමවන් භික්ෂතුුව වගේ කර්මල තේදොෝදාාතුව එසේම. මැරිච්ච පොද්ජලයාගේ ඉන්ද්‍රියන් බිඳෙනවා ඇහැබිදෙනවා කණබිදෙනවා නාසේ බිදෙනවා. නමුත් නිරෝ සමමාප සමවන් භිච්ෂුවගේ ඉන්ද්‍රියන් ප්‍රසන්නව ප්‍රසන්නව පවතිනවා. ඇත්තට මතකද සාරිපුත්න මහරාතන් වහන්සිට දවසක් බමුණෙක් පැරෙන් පහරක් දුන්න හිසට උන්වාහස දේශනා කරනවා මටේ ගහපු පහර මහමේරු පරවතයට වැදදුන නම්. පර්වතය හිළවෙන්න තිර තිබනක වා. නමුත් උන්වහන්සේ වෙලාවෙ හිටියේ මුණ සමාපත්್තියේද. නිරෝදධ සමාපත්್තියේ ඇ ಲෝක ತ ತಿ ಸಿಲು ನ දෙරුණ නತතර කරලා උන්වහන්සේටයේ. පින්නතුට මතකද බුද්ධ කාලෙ හිටිය ಕනු කොන්නඥ කියලා සාමීන් වහන්සේ නමක් උන්හන්සේ ගලක්කුඩට වැඩිය භාවනා කලා නිරෝ සමාපත්ර සමවැදුනා. මේ ගමේ හොරු ගම පැහැරගෙන බඩුමොට්ටු අරගනාව මේ ගල උඩට ඇවිල්ල දැන් ගලක්කුඩ කනුවක් වගේ කවුද. කානු කොන්න්‍ය සාමීන් වහන්සේ. උන්වහන්සේගේ ඇගේ නැතම් බෙල්ලේ අත්වල මේ බඩුමුට්ටු කෝම්මි මිනිස්ුව එල් ව. ඒ මදිවට මේ හොරුත්තිහ උන්වහන්සේගේ ඇඟ ඔොළුවතිීල බුදී අත්ගත්කා. එදා තමයි හරියටම කානු කොන්න අඥ සාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ගේ සිද තිබුණු දපස න්තිමර දේශනාව සදහග නුවව පින්නතුුණනි ඒ හොරු තිහෙම උන්වහසගේෙන් බනාහලා පැවිදි වෙලා උපසම්පදාවෙලා අන්තිම රහත්වනා කළ සඳහන්ගෙනවා. ඉතිං එතකොට මේ කිබි පින්නතුනිි සංස්කාරියන්ගේ සංසිීදී මැතිබෙනකොට කාමාදී සියලු කලෙස් නැතිබෙනකොට ඒ පුද්ගලයා ඉතන්ගේ භික්ෂුව තේරුන් ගන්නවා නිරෝධයේ කියලා කියන යමක්ඇැද්ද මෙන්න මේක තමයි නිවන කියලා කියන්නේ. තේරුම් ගරගෙන එතකොට තේරුම් ගන්නවා අන් නතනතමයි ශාන්තිය, එතන තමයි ප්‍රනේත බවතියෙන්න්න කියලා නොවනිින් ප්‍රත්තිවේක්ෂා කරනවා. ඉට පස බදුහාමුදුරු දේශනා කරනවා කතමා චානන්ද සබ්බ සංකාරේ සු සබ ලෝකයේ අනබිඩත සඥා එක කියන්නේ. මේ මුරු ලෝකයේ පිළිමඳව නොඇලීම මේේ සංඥාව කවරේද කියලා කියන හනවා බුදුහාමුදුරු දේශනා කරනවා අර ගතවවා රුක්කමූල ගතවවා අරටිකම කියලා බුදුහදුු දේශනා කරන මේ ෝකේ තුුෂනා වසයෙන් සිතේ පිහිටයා වූ ඒවාගේම අනුසේ වසයෙන් සිතේ පවතින යම්කිසි කලේසියක් වෙද්ද ඒ සියලූම කෙලෙස් පහ කරනවා නැති කරනවා. අනුසේමසිංිතුර වෙලා තියෙන. ඒ අනුසේ වසයෙන් කියල කියන පෙන්නතුනි නැවත මතුවීමට ඉඩකඩ හැදන විදියට හිතේ තාමත් ඒ ක්ලේෂය තැන්පත්වෙලා තියෙනවා. දැන් අරබුදුහර උපමාකු දේශනා කරන කිරි තියෙන ගහකට පීපාරක් කරි පොළුපාරක් කරි ගැහුවොත් අනිවාරෙන් කිරියෙනවා මයි. රාගිය තියෙන සිතකට ලස්තන රූපයක් දකිින් ලැබුණුත් රාගය උපදිනවා මයි. වේලිච්ච ගහගට පීපාරක් පොළුපාරක් ගැහුවට අවදාවත් කිරියෙන රාගේ නැති සිතකට ලෝක මොනතන ගලස්සන රූප දකිින් ලැබුණත් රාගයක් උපදින්නේම උපදින්නේම නෑ සබ් සංකා රේසු අනවිරත සඥා ඇයි ඒ සිතේ චෘෂ්නා වසයෙන් පවතින සියලූම කෙලෙස් නැත අනුසේ වසයෙන්වත් ඒහිතේ කෙළෙස් සිතුරු වෙලා මානය හටගන්නේ මානය හිතේ තැන්පත් වෙලා තිබ ත්න බුදු හම්දුර දේශන කරනවා රාගේ තියනවන රාගේ තියන බ දැනග ර ග ැතින්න ඩ පිළිවිවෙල ේද නේ එතකො ගේ ැති කර න්නේ. නවන ේති යන බ ැගෙන ේන්ති නැතිකන්න වැඩ පිළිවිවෙල ්‍ර වි න ල ලබ ැතික ඩ පි වෙ ති රන්න. ති කරගන්න පුළුවන් බුදුහරු දේශනා කරනවා මානේ රාගේ තියනැත්තෝ එම ලේසියෙන් මේලෝක හොයන්න හොයන්න බෑ. මානේ තියන විසේසිෙන් හොයන්න බෑ. බුධාර දේශනා කරන හරියට කොයි වගේද ගගක්කයින ගලක් තියෙනවා. ගංකයින ගලක් තියනවා මේ ගලට ටිගදවසක්යනකොට රැල්ල වජනකොට පාසිි බදිනවා. දේශේල් බදිනවා. දේශල් බැදුනට පස්සේ. ගදවසක් හිල්ල බලන්න කොට හිතාගන්න බෑ මේක ගලද්ද කනුවද කොට යද මොකද කියලා හොයන්න බෑ. ඒවගේ තමයික වවා මානයේ තියෙන කෙනා මේ ලෝග කවද කියලා කෞද කියලා හොයන්න බෑකිව්වා ඇයි ඒ පුද්ගලයා ඒ වලාවට ඉස්මතු වෙන්න ඒ විදියට දැඟ උදාහරණයක් කටයට ගත්තොත් ස්වාමීන් වහන්සන මගින් ගියෙක් ැවිල්න්න හනුව ඔබහන්සිේ පාසකූල චීවර විතරද පො වන්න කියලා. ඒ භික්ෂුව කියනවා ඔවමන් පාන්සකුල චිත්‍රය පොර වන්නේ. ඒ භික්ෂුවගෙන්ම මනුස්සේක්ක පවිල්ලහනවා ඔබහන්සේ පින්ඩ පාතිෙන් විතර ජීවත්ව වන්නන්නේ වමන් පින්ඩ පාතිෙන් විතර ජීවත්ව වන්නේ ති මිනිස්ු කෝමදනගන්නන්නේ මේ භික්‍ුව පාන්සකූල ීර රන්න භික්ෂුවද පින්්ඩ පාතික පි බික්ෂුවන් කියලා. ඒ ලාවට ඒද. හොයන්න බෑ. හරියට ගලක පාසෙ බැදුනට පස්සේ මොකද නවද කොට ඇද කලද දෙක් කියල ොන්න බෑවගේ නේ තිීනකිෙන ොයන්න බෑ. බුදු හාමුදුරුවෝ රාහුල පුංචිහාමුදුරුවන්ට දේශනා කළා රාහුල. නිවන් මගේ අන්නඕන්නං මානේනන් අනුසේවසෙන්ව ඇතිිතුර කොරගන්න පාකිව්වා. කරුණනාගල් රාහුල කමාණය අතහරින්න. ඔහත්දන්ට මතකනේ බුදුහහාම්දුරු බුද්ධත්තයට පත්වෙලා ගෙදරට වැඩම කරපු දවසේ. යශෝදරාව රාහුල කුමාරයට කිෙව්වා පුතේ අරයන්නේ තාත්තාහා තාතලඟ පුතේ ගොඩක් වස්තුව තියෙනවා නොමට හිමි දායාද ඉල්ලගන්නකෙව්වා. දැන් රාහුල යනවා බුදු හාම්මුදුරුගාවට. දෙන්න දායාද කිවවා පුතේ මට දෙන්න වන්න දායාදයක් නෑ දෙන්න තියෙන මහනකම් විතරයි පැවිද්ධ විිතරයි. යම් පන්සලටකී ලෙක්කරගෙන යනකොට රාහු ලොකුමාරයා බුදු හහාම්දුරන්ගේ සිරිපතුල් දෙක දිහාාබලනවා. ඊට පස් එයාපව් හිස දිාබලනවා හිස දිහාාබලනවා සිරිපතුල් දෙක දිහාාබලනවා. මේ යනකොට මිධර්වකට ඉ දිහිතන හැටිනිි රාහ් ලොකුමාරය කල්පනා කරනවා දෙන තාත්වගේ මත් ලස්සනයිනේ. තාත්තක පාටමයි මට තියෙන්ෙන්නේෙ. තාතකුල් දෙකත් රෝජ පාටයි මයකගුල් දෙකත් රෝජ පාටයි. තැම හිතනවා. දැම ඇතිවෙන්නේම මානය බුදුහාමුදුරු කල්පනා කලා වෙරාහුලට උපදන්නේෙ මානය. මානය තරන් හොඳේ එකක්නෙ වෙයි. ඒ සම්බේ මානය මහනකට ලොකු බාධාවක් එනිසා තමයි බදුහාමුදුරු. රාහුල කුමාරය මහන කරන්න බාරදුන්නේ සාරිපපුත්ධ මහරතන් වන්සට නි සී අනුසේ වසෙන්ත් සිතේ පවතින කෙලෙස් වෙද්ද. ඒ සසිියල්ලම පින්නතුනි පහ කරනවා නැත්තං දුර කරනවා ඒකට තමයි කියන්නේ ආනන්ද. කතමා චානන්ද ස සබ් ලෝකේ අනබිරත සංඥා මේ ලෝකයේ පිළිමඳව කිසිීම ඇලීමක් ඉතුර කරගන්න නුසේ වසින් වතේ කෙළි තුු කරගන්න කියනවා. ට පස්ස කියනවා. කතමා චානන්ද සබ් සංකාරේ ස නිච් සංඥා. සීල් සස්සාරයන් කෙරෙහි අනිත්්‍ය සංඥාව කියල කියන්නේ කුමක්ද නාම රූපයන් කෙරෙහි මේ පුද්ගලයා පීඩාවට පත්වෙනවා. ලැජ්ජාවට පත්වෙනවා එවිතරක්නෙවෙයි පිළිකුල් ස්වභාවින් යුක්තව කටයුතු කරනම් හරියට කොයි වගේද මාළු වල්ලන දැලකට සතෙක් සරපයෙක් අහුුණොත් විසි කරන්නේ යුහුස්සුළුව ඉක්මට පිසිකල්ල දාන්න යම්සේද ඒවගේ පින්නතුනිි මේ නාම් රූප ධර්මයන කරෙහි ලජ්ජාාවෙනවා පීඩාවට පත්වන විතරක් නෙවේ පිළිකුලොකුත් ඇති කරගන්නවා. පිනතුන් දන්නවනේ නාමේ නිසා තමයි රූපේ පවතින්නේ රූපේ නිසා තමයි නම්ේ පවතින්නේ නැව නිසා තමයි මිනිස්සු යන්නේ මිනිස්ු නිසා තමයි නැවත් මිනිසුත් නිසා මුහදේ නැව යන්න යම්සේද නාමයත් රෝපය නිසා මේ දෙකේ පැවැත්ම පැවැැත්ම තියෙනවා. උපමාත් පින්නතුන්ට ඕනෑ තරං මතකයි. නාමේ නිසා රූපේ පවතින්නෙත් නෑ රූපයනතු නමේ පවතින්නෙත් මෑන් මේ දෙකේ එකතු නිසා තමයි. චත්වයෙක් පුද්ජලයක් කියන මේ කොටසට පිින්න්නතුන ඇතු ලත්වෙෙනලා තියෙන්නේ. අර පින්නතුන්ට මතගන බුදුහරු බොම ලස්සන. උපමාගුත් කියලදුන් අර අන්දෙක්ගේ කතාව ක කොරවෙච්ච මනුස්සයෙක ඉන්නවා ඒවාගේ මන්ද මනුස්සයෙක ඉන්නවා මේ දෙන්නට යන්න දැන් ගමනකුත් තියෙනවා. ගමන යන්න පුළුවන්ද මේ දෙන්නට පුළුවන්ද දමනයන්න පුළුවන් කොහම දෙන්නේ. කොර මනුස්සයා කොරවුණට දෙහද නෑන ඒසා අන්ද මනුස්සය කොරවෙච්ච මනුස්සය ගන්නවා කරට අරගෙන මේ දෙන්න ද යනවා දැගෙති කොරවෙච්ච මනුස්සය මේ කරවුට ඉඳගෙන තුනක් වමට හැරෙන්න්න දගුණට හැරන්න තන ගලක් තුන කනුවක් තුනොට තුන වලක් මෙම කේේ යනවා පුළුවන්ද පුළුවන් ඒවගේ බුදුහාම්දුරු දේශනා කරනවා මේ කොරාගෙත් ඒවාගේම අන්ද මනුස්්‍යයග දෙන්නගේ එකතුවී මනිසයි මේ දෙන්නට ගමනයන්න පුළුවන් කමලබුණේ ඒවගේ නාමරූප ධර්ම දෙක එකතුී මනිසයි සත්්‍යයෙක් පොද්ජලය කියන මේ කොටසට ඇැතුළ වනේ බුදුහාම්දුරු දේශනා කරනවා අන්න ඒ බව නොවනින් දැකලා දැන ගැන මොකද්ද කරන්නේ නාමරූපයන් කරෙහි පීඩාවට පත්වනවා ඒවි තරක්ණෙවේ ලජ්ජාාවෙනවා ඒවි තරක්නෙව, පිුල් ස්භාවයි යුක්තව කටයුතු කරනවා. ඊට පසිේ බුදු හාමුදුර දේශනා කරනවා. කතමා චානන්ද ආනාපාන සතිී නන්ද ආනාපාන සතිය කළ කියනෙ කුමර්ද මේ අන්තිමක දසංඥාාවල බුදුහර දේශනා කරනවා. නිසිීධති පල්ලකං ආ බොජිත්වා උජුංකායන් පනිදායි පරිමුකං සතින් උපට්ට පෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගංවා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එක නිකම් බෑ නිකම් බෑ කියන්නේ මෛත්‍රී භාවනාව කියෑම් ඊීම් ඉඳී මිටීම් කියන මෙසිව්වරියව්හම භාවනම් කරන්න පුළුවන්. නමුත් ආනාපාන සතිහිම් බෑ ආනන්ද ඒක කරනවනං නිසීදති පල් ලංකන් පලක් බැඳගෙන වාඩි ෙන්ට ෝ නිස්ටියක් නං ඒ විදියට පුරුෂේගනං ඒවිදි නිඳ ගන්ටඕනි. ඉඳදගෙන ආබුජිත්වා උජුන්කායන් කය හොඳදට කිළින්තියාගන් ඕනි. පනිදාය පරිමුකං සතිංගු පට්ට පෙත්වා කරමස්ථානෙහි සිතත නැත්තං සිහය හොඳයට පින්නතුනිි පිහිටවා ගටෝනි. ආනාපාන සති භාාවන සිද කලන පින්ද තුනි බුද්ධත්තේයට පත්තු වනි. යට පත්න ඒ භාවනාව සිද්ධ කළලා ඔයට මතකනේ එදා පප්මගුල් දවසේබතන් වහන්ේ නැති විධාර්ථකමාරය කර භාවනාව තමයි මට නිවන් මග හෙළි පහළි කරන එකම භාවනාව කියලා ආනා පහනට ති භාවනාව සිද්ධ කළතමයි සමසම් බුද්ධවයට පත් වනේ ඒ භාවනාව නිකම් බෑ ඔන්න ඒ පටික තියටනේ පල්ලංක ආෝජිත්වා ජුංකාය පනිදායි පරිමමුකං සති උපන්න පරිමුुකං කියල කියන්නේ මේ හුස්ම පොද හුස්ම රැල්ල වදින යම්තනක් තියනවද පරිමකං සතිංග පට්ට පෙත්වා ආනතන තමයි පිහිට වන්නන මොකක්ද. අන්න හරිසිහ පිහිට වට ඕනේ. ඒකක විදියේ එක එකක්නක් අන තන හොන්දරැසය ප ද නික හස්මගත්තට මොකක්කත්න යන පින්නනතුන. ි හුස්ම රැල්ල තුළල මොනොතරං විිමුක්තියක් හොයන්න පුළුවන්ද කියන බව මලෝකට ලොස්රට පැදිරි කල දදුන්න පින්නතුනි බදුරජාන් වහන්සේ ඒ ආනාපන සතිය. ොම හොඳට සිද්ධ කරනකොට මේ කය මහා පුදුමාකාර විදියට සෑලු භාවයට පත්වන වගේම අනිත්්‍යක භාවනා කරනකොට අපි නිතර දේශනාව ලමතක් කළ තියෙනවා කවදාවත් අපරි සිදුව භාවනා කරන්නට වාඩිවෙන්ට හොඳනෑ. පිරිද හොඳ පිරිසිදදු වෙලා තමයි භාවනා කරන්න වාඩිවෙන්ට ඕෝනේ. අපිරිසිදුව භාවනා කරන වාඩිවුනාම පින්නතුන හිත වද දෙෙනවා. තර නිතර පාසෝදන්ට ඕනි එතකොට ඇගේ දැවිල් ලඩු වෙනවා. ඇගේ දැවිල් අඩුුවෙනකොට භාාවන කරන වාඩියෝනනාම හිතත් ඉක්මට මනිිවාගන්ට ොළුවන්කම තියෙනවා ඇඟගේ දැවිල් ඩුුවෙනකොට මෙකින් තේරුගන්නපාමේ පාසේදූ තනමට හිතේකඟ වෙනවා කියලා. එහෙම නෙවෙයි කකුල් දෙකට දාඩී දානකොට කුණුත්තෙ ඇ එකතු වෙනකොට ගඳ ගාහනවා. ඒක මනසට නැතන් හිතට මහ වාදයක් වෙනවා. එඩරිිසැකේ භාවනා කරන්නකොට අනිවාරයෙන් හොඳර නාලා පාරිසිුද්ධත්තරෙ පිරිසිදු වෙලා තමයි භාවනා කරන්න වාඩි ෙන්ට ෝන. දකොට එ භාවනාව බෝහම ොදට සෑහන වෙලාක් ින් ොතුනනි කරන්න පුළුවන්. අර ලින් තක්කලා වගේ අර වේදනාාව උපදිනකොට ඉරියාව් මාලු කලා වගේම ඒරිියාව් මාර කොන්න කොට ඇතිබෙන වේදනාව තුළ පොර බැදිල්ලක් කරන්ට හොඳනෑ. කරන්ටඕනනි වේදනාමොකද කියලා අව්බෝධ කරකන්ටඕනිේ. ටිගක්වල යනකොට රිදනවනේ. කකුල් රිදනවා කොන්ද රිදනවා එතකොට දුක්කවේදනා උපදින්නේ දුකේදී ගැටෙන්නපා. ඉරිියාව මාරුගොලාම දැන් හරි සැයි සැපේදිී ඇලෙන් නෙපා. කරන්ටඕනේ ඇඟ හදාගන්න හිතාගෙන වාඩි වුනා නෙවෙයි මං මේ හිතහදාගන්න හිතාගෙනයි වාඩි වුනේ අන්ේ හිත හැදීීම මේ කාරය ඒවෙලාට පින්නතුන සිද්ධ කරට ඕනේ. ඒකැකිවවෙේ මේ ආනාපාන සතිය ආවට ගියාට හෙම බෑ. ඒ අනාපාති භාවනාව එක පාරටම ද කරන්නට හොඳ ැ පන්න තුනි බුද්ධානුස්සතිය වැනි දම්මා නුස්සතිී වැනි සංගානුස්සතිී වැැනි එත මෛත්‍රී භාවනවැනි පුංචි භාවනාවක් ඉස්සෙල්ලා සිද්ධ කරලා ති එකං කර ගැ ඉම් පස්සේ ආනාපාන සතියට අවොත්ඒ පට බැ ටි ි ිගටික බොෝම හොද්‍ර දියුණු කරන්න පුළුවන් විනාි පහක්කෝ ධයක්කෝ පුංචි වෙලාවක්කරි හිතා අරමුණක ලස්සනට තියාගනින්ට පුළුවන්න්නම් ඒ හිතාරි වටිනවා ඒසා බුදු හාම්දුරුවන්ගේෙ අතපයි නෙවේ බුදෝනේ සිතයි බුදෝනේ. ඒ සිත බුද්ධත්වයට පත්වනා මයි ගතට වටිනාකම එන්නේ ඒ සාතමයි බුදුරජණන් වහන්සි පිරිණනිවන් පෑවත් උන්වහන්සගේ එක අබෑටයක් තරං ධාතුන් වහන්ස නක් අපට මොනතරම් පෝජනයත්තයෙන් පින් ුතුති වටිනවද. ඒ අතපයි බුදු වෙලාද. නෑ සිත බුද්ධත්වේයට පත්වෝ නිසා. සම්ේ නාපාන සතියෙන් ලස්සන්ට හිතක් කදන්න පුළුවන් හිත නිබෙනකොට ගතත් ඉබේටම පින්නතුන නිබෙනවාඒන්නේ හිත හොඳට හදාගත්තු කෙනාගේ අනිවාරයෙන් ගත ඉබේටම පින්නතුනි සංවරභාවයට පත්වනවා. අන්න දාටේ පුද්ලයට තේරුම්ගන්න පුුවන්කම තියෙනවා නිවන පිස නිවන සඳහා කළ යුතු සියලුම කාරයයක් මදැ සියලුදේ සිද්ධ කර ගැන. ආවරයි. රහතන් වහන්සේ රහත්තත්තයට පත්වනාට පස්සේ. උන්වහසට තමන් වහන්සේ වෙනුවෙන් කළෙවුතු කාරයක් නෑ පින්නතුනේ. රහතන් වහන්ස රහතුනාට පස්සේ උන්වහන්සේගේ ඉල්ලංඟ කාර තමයි ලෝකයාගේ හපතු වෙන දර්ම ධර්මය දේශනා කන එක. උන්වහන්සේ කාරේ පොම පූරුුවට සිද්ධ කරනවා. එනිසා මේක ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන් නෑ ගිරිිමහන්න්නද සාමීන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ මේ දස සඥා හොඳටති ගෙනගෙන බාගතුන් වහන්සේගෙන්. න රිමා න් මීන් හස ට ඩ කරලා මේ දස සඥා බහෝම ලස්සනට උන්හන් සිදිරිපිට සජ්්‍යායනා කලා ඒවිත රක්නවේ දේශනා කලා. ඒ දේශනා වහලා ග්‍රරිමාන්න්ද ස්වාමීන් වහන්සේගේ ආබාදෝහෝ සීති, දේශන අවසානදාං වෙනවා ආබාද වහෝ සේතියේ ග්‍රරිමාණන් සාමීන් වහන්සගේ ආබාධයක් හේතු වසයෙන් සංසිදීමකට පත්වනා කියලා. එනිසාපින්න තුනි ග්‍රරිමානන් සෝත්‍රයේ කියැන නික් ෙවෙයි. රිත්‍රාණ දශනාවක්. පිරිතක් අසනීපවෙච්ච වෙලාවකට දේශනා කරන්න පුළුවන් සජජායනා කරන්න පුළුවන් උද දේශනාවක් මහාකාශ්‍ය මාරතන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ, බුදු හාමුදුරු වැඩම කරලා. දේශනා කළ, ඒ අත්ර බොජ්ජංග සූත්‍රය. ුන්ද හාමුදුරුව. අසනීපවෙච්ච වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒත් පිරිත්දේශනා කලා එ වගේ, ගතුන් වහන්සේ පච්චවෙලාවේ මීන් හසල වැඩම කරලා පිරිත් දේශනා සිද්ධ කළ තියෙනවා. එඒදී වසයෙන් මේ ධරමය තුළ සත්‍ය ක්‍රියාවක් මනාව සිද්ධ කරන්න පුළුවන් වෙනමුකුන් නිසානිිවෙේ මේ දේශනා කරපු දස සඥාම දස සඥාම, භාගතුන් වහන්සකි බුදුමුවවින් පිටවුුණු සුවද කැවුණු බද්ධ වචනමයි. සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට බුදු හාමුදුරුවන්ගේ බුදු වදනක් මුල ටරගෙන, අපේ වචනත් ඇතුවයි අපි විස්ත කරන්නේ. නමුත් මෙහි දිහෙම නෙවෙේ හුදෙක් පින්නතුනිි බුද්ධ වචනය මතමයි පිරිත්වසෙන් දේශනා කරන්නේ නිසා හොදෙක් මේ ආනන් දහම්දුරන්ගේ වච්චනය නෙවේ මේ පින්නතුනි, භාගතුන් වහන්සගේ වච්චනයයි. භාගතුන් වහන්සගේ වච්චනයයි එනිසා ප්‍රාර්ථනාවෙන් කමනක් නෙවෙයි මේක අර්ථය දැනගෙන හොඳට කියනකොට පින්නතුනි ඒ විශාල ආනිසංසයක් වගේම ආශිරවාදයක් ඕන කෙනෙකුට, බනතෝ සිද්ධ කරන්න පුළුවන්. ඒසා ප්‍රාර්ථනාවෙන් පමනක් කිසිම දෙයක් කවදාවත් ලබන්න නිවනක් ලබෙන්න්නෙත් නෑ. කෞරු හිෙනෙක් බනක් කාලාවසානේ නිවන්සප ලබේවා කියෙනකට පාර්ථනාවට පමණක් සාහදු කියෙන වනං කවදාවත්තේදී ලබින්නේෑ. ඒ දහම් මග හරියටහගෙන හිටපු කෙනෙකුට එමනත්තං නිවන පිණිස අදාල දහම් කරන්ටක සම්පූර්ණ කරගත්තු කරපු කෙනෙකුට විතරයි. ඒ ශාක්ෂාත කරගණන්න පුළුවන්කමතියෙන්නේෙ. කිලියක් බිත්තර දාලා බිත්‍රරයේ දිහා බලාගෙන මොනතරම් කිලිය පාර්ථනා කළත් මේ ඇතුලි ඉන්න කොකුල පැටවා පාගින්ං හරි නැත්තං හොටං හරි තට්ටු අදදාලා බිත්තර කටුව පලාගෙන් එලියටේවා කියලා කිලිය මොනතරනම් ප්‍රාර්ථනා කළත් කවදාවත් ඉෂ්ටවෙෙන් නෑ. කරන්ටෝනකම දේතමයි කිකිලිය බිත්ත්‍රරයට අදලා උනු සුම්ම දෙෙන්න්ට ඕනේ නම රැකව සල සසට ඕනි, කොකුළ ගද ගස්තන්ටඕනේ ිතරයට. හෙම කරනකොට එකෙලි පින්න තුනනි බිත්තරයේ උනුසම් කරනකොට බිතර කටුව තුනී වෙනවා. බිතර කටුව තුනීමෙනකොට ඇතුළ ඉන්න කුකුල්ලු පැටවට යන්තං එලි ආලෝකයේ දකින්න පොළවා. මේකනක පින්ඩ තුන්න තියරෙනවා. නැතැ ිතර කටුව ගැනයි එක කෙලි උනු සුමදනකොට තමයි බිතරටුව තුනී වෙන්නේ. එදො අන්තං ආලෝකයේ දකිනකොට ඇතුල ඉන්න කුල පැටවටේ තේරෙනවා මේක යන්තන් ිතරට තත්ටවුව අද දෙ මහමැ මට එලියට යඩ පුළුවන්. අන්න එහෙම කරලා කිකලිය ප්‍රර්ථනා කළොත් පාගිං හරි හොටෙෙන් හරි තට්ටු අදදාලා මේකුකුල පෙටවා බිත්තරෙෙන් එලියටේවා කියලා එතකොට ප්‍රාර්ථනාවට වෙනවා. ඇයි දැන් කිකිලිය බිත්තරයට අදාළ වෙන කරුන්ටිකොක්කම සම්පූර්ණ කරලයේ ප්‍රර්ථනාව සිද්ධ කරන්නේ. එනි සාපිත් නිවනට අදාළ වෙන දහම් කරුන්ටික සම්පූර්ණ කළොත් ප්‍රාර්ථනවිං විතනක් නෙවෙයි. මේක නැත්තම්ින් නිවන කියනෙ එක ශක්ෂාත් කර ගණ්ඩපුලුවංන්කම තියෙනවා. තිගසඳදා හේතුවෙන බුම පූරු දේශනාවක්තමයි පින්නතුනි සූත්‍ර දේශනාවක් තමයි, ගිරිමානන්ද සූත්‍රය මේ සූත්‍රයේ පිරිත්පොතේ දෙ දෙවැනි බනවර හැටියට පිරුවානා පොත්වාහන් තුළ සඳහං වෙනවා සූත්‍රපිටකේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ හයිවෙන්න කොටසේ දසක නිපාතේ. දසක නිපාතයට ඇතුළු වෙන්නේ. මේක කරුණු දහයක් කියනවනේ එකනෙක ය දස සඥා කියලා අනිච්ච සංඥා අනාත්ත සංඥා අසුභ සඥා මෙ අදී වසයෙන් කියලා ආනාපාන සතියෙන් තමයි මේ දේශනාාව බුදු හාමුදුරුවෝ හමාර කළේ. නිසා මේ සුළු කාලයේ තුළ පින්න තුනේ දෙසනා කරන්ට බෙලාව නෙවෙේ නිසා තව සූත්‍රයේ පිළිබඳව නැවත හොයන්න බලන්න බුද්ධි අවධකරගෙන කරුණු හො යන්න. එතකොට මේ දේශනාව තවත් ලස්සන තමන්ගේම දේශනාවක් බවට පත්කර ගණට පුළුවන්කමිල බේවේ. ඒ සඳහා හැබ දෙනාටම මේ ගිරිමානන්ද සූත්‍රදේශනාව පුරාපැය දෙකක් පුරාවට ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තාව සියලෝම කුසල්බෙලි පින්වත් හැමදනාටමුතුම් අමාමහා නිවංසුවත් සලසේවායි සාධූ කියල ප්‍රාත්ථනා කරන්න. අද මේ ධර්මානු ශාසනාවෙහි දායකත්තේ භාරගෙන කටයුතු කළේ කොල්ළඹ පහ පරපන පදිංචි අමරසිරි ධන්තනාරායන මහත්මා ඒවාගේ මැතිඩිය සුනේත්‍රා ධන්තනාරායන ඒ මෞතුමිය ප්‍රධානකුට ඇති පවුලේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාාවෙන් සිද්ධ කරටයේ දනු මේ ධර්මාණු ශාසනාවේ අරමුණ හැටට තබාගත්තේ දෙදස්තුනේ ජනවාරි මස අත්තුන දින. මේ පරලවසපත්වන්ටේ දනු දස් ධන්තනාරායන පියාණන්ටත් පුංචිනවුනා ධන්තනාරාහින මෑනියන්ටත් ඩොන් තෝමස් ගුණවර්ධන පියාණන්ටත් චන්දරාගුණවර්ධන මෑනියන්ටත් ශාන්ත ගුණවර්ධන සහෝදරයා සහ දෙපාර්ශවේමී පල්ලව සැපත්වන්ටේදුණු සිහි කටයුතු සීලු ඥාතීන්ට මීපින් අනුමෝදන් වෙත්වා සසරදුක් කෙළවර එඇත්තෝ උතුම්බූ අමාමහා නිවනින්ම නිවී සනසෙත්වායි සාධූ කියල ප්‍රාර්ථනා කරන්න. එවාගේම සෙත් ප්‍රාර්ථනා කරනවා එක්සත් රාජධානයේ වෙසෙන හරෂණ ධන්තනාරායන පුතුුණුවන්ටත් එවාගේ ලේලිය මුණුබුරාට දිනුස්ක ධන්තනාරායන පුතා ලේලියයේ සහ බිනිබිරිට ජයන්ත ධන්තනාරායින පුතුුණුවන්ට, මේ ධර්ම දාාන මේ පිින්කම ආශිරිවාදේ බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක් බේවා විදේශේ සිට සිද්ධ කරන සියලූම කටයුතු බොහොම හොඳින් සිද්ධ කරගන්න අනාගත ජීවිතේ හැමමාතිීන්න භාග්‍ය සම්පන්න කරගෙන සිතන්ගේ ධාර්මික සංකල්පනා බලාපොරු සපල කරගෙන නැවත මේ බෞබිමට පැමිලිල්ලට අවශ්‍ය කරන සියලු ශක්තියේ ධෛරය ඒ දරුවන්ට උතුම් තෙරුවංසරණනිං ලබේවා සැලසේවායි සාධූ කියලා ශිරවාත කරන්න ඒවාගේම තටතුළ පැතිරීගෙන යන මේ කොරුණා වසංගතුරෝගේ ඉතා ඉක්මනින් දුරුවෙලා අසනීපෙන් පසුවන හැමදනනාට මිතා යික්මනින් ඉක්මංසුව පත්්භාවේ ලබේවා අසනේපයක් ඩද්දුකක් නැතුව අප හැමදනාටම තවතවත් හොදට පින් අංකරගෙන චතුාරි සත්್්‍ය ධර්මයයක් අවබෝධ කොටගෙන සොක සාංකත පෙති පදාවෙන් නිවනිින් සනසෙන්න්නට මේ කුසල් උපකාරවේවා නිවනිින්ම නිවී සනසෙත්වායි සාධූ කියල ප්‍රාර්ථනා කරන්න ධර්මදේ සනාවසිෙද්ධ කලාපටත් ආශිරිවාද කරනතර ඒවාගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේ සभाාපති අපවත් පී වදාළ දරනාාගම කුසල ධම්මනායක ස්වාමීද්‍රයාණන් වහන්සේටත්ම පින් අනුමෝදන් වේවා උන්වහන්සේ පැතුූබෝධියකින් නිවනිින්ම නිවීශන සෙත්වායි සාධ කියල ප්‍රාත්ථනා කරන්න ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකා සට්hාචවුම්මට්ठා දේවානාගා මහිද්ධකා. punyaන් tanganumudhitwa cirangrak kan tusa seang අ සtha ceමතාදිවානග මදිka punyaන් tanganumudhitwa cirang kanතුதி seනആක සtha ceുමထදිවානගමෛදිka punyan tangan umudita kirang rakang tutang sadang.